ලදනට මදත් සුපුරෘතු පරදිී තුලාව දේශපාල සංවාදය සමගිනී ඔබැක්කේ සිටින්නේ. ඔබදන්නවා මේ දනවෙල රටේ බෙහිබින්න කතාබාට ලක්කෙන ආ ප්‍රකාාවනම් වඩුමිට සම්බන්ධයෙන්. ඒකම අපි ඒගේ සතිය කතාගරා වගේම ගිනිවා පිළිබඳවත් මේ දවස්වල බොහෝ විිට කතාබහට ලක්කෙන මොකද ජිනිවා මානහිම්කම් කොමිස බහරා අපිට එල්ලවන චෝදන පිබඳ. අපිගේ සතිය පිළිබඳව දීර්ග වශයෙන් සාකච්චාකරා ඒකම රටේ දැනන සහ දැවනි ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ අත්‍යවශ්‍ය බාණ්ඩ මිල හලයාමත් රටේ ජීවන වියදම යාමත් උද්ධමනය ඉලයාමත්. මේ සියලු කරුණුකාරණත් එක්ක විසි දෙනි වවස්ථාව පිමතවත් කතා වෙනවා. විසි දෙක ගැන කතා කරද්දිී දහතුන ගැනත් කතාාව වෙනවා දහතුන්ගෙන ්‍යවස්ථා සංසෝධනය ගැ යෙත් කරලියට ඇවිල්ල තියෙනවා. තීන් ගැන කතා කරනකොට ත ්ලස් ගැනත් කතා කරන ඒ කියන්නේ අප රටේ පලස් සභා ක්‍රමයක් තියෙනවා. ද නවස අසූහතේ අපේ දන්නවසිය හැත්තාට ඉවස්ථාවට එක්ුණු අලුත් පලත තමයි දහතුන්ගෙන නිවස්ථා සංසෝධනය. මේක ඉල්ලං ගත්ත දෙයක් දෙෙමනැත් ඉල්ලං කාපු දෙයක්ද කියලත් සමහෝු කතා වෙන දන්නවසිේ අස හතේ ඉදු ලංකා ගිවිසුමත් එක් තමයි අපිට පලාස්සවාක්‍රමය මේ රටට දායාද වුණේ. විශේෂෙන්ම යුග තිබ්බ බලපෑ මුත් එක් ඒ යුගේ ඇති වෙච්ච ජනවාර්ගික ප්‍රශ්නයක්ත් එක්ක ඒ ජනවාගගේ ප්‍රශ්නය විසඳීමේ මූි පියාවක් හැටියට තමයි දස්කම අසූ හතේ දහතුන්ගෙන ඉවස්ථා සංසෝධනය ඉදිරි පත්වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙනවා ඇ දන්මසි අසු වටේදී පලවෙනි පලාාස්සභා චන්දය පැවැත්වෙනවා. ජයාර් ජයවර්ධන ජලාතිපතිවරයා විසින් ඉන්දියාව සමක ඇතිකරගත්ත ඒ ගිවිසුමත් එක්ක ඒ දායාදවෙච්ච පලස්භාව අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ. පලාස්වභාවේ ආයුකාලෙම් ගැලුවත් අවුරුදු හතරක් පලාස්භාවක් නෑ පලාස් භාවක් නැහැ කියන්නේ චන්දයයක් පවත්තල නෑ ප්‍රධනාමාත්‍යව වරයෙක් නෑ මන්ත්‍රීවරුන්නේෑ හැබැයි පළස්සබභා ක්‍රියාත්නකයි. පලාාත් නමේම පළස්බා ක්‍රියාත්නොකයි. දහතුන් ගැනි ආණ්ඩු ක්‍රරන් වස්ථා සංශෝධනයක් එක්ක ආපු පලාාස්භාව මන්ත්‍රීවරු නැති හැබැයි ආණ්ඩුකාරවරු නම දෙෙනෙක්ගෙන් ක්‍රියාත්නකයන පළස්සභාවක් අපරටේ ක්‍රත්ම කලලා ති නිසාපියී තුලාව දේශපාන සංවාධයෙන් අද කාලයවෙන්කරා 31ටන්ද ල ඒයිඇන ලස්ස බාවට හිමියෝල තියෙන බලය ප්‍රමාණවක්ද එහම නැත්තං ඒ බලය තවත් වැඩි කර ගත්ත යුතුද. මොකද ඇතිමුන් කියනවා බලය තවත් වැඩිීතුයි කියලා විශේෂෙන්ම උතුරු සහ නැගෙනඉර ඒ ජනවාර්ග ප්‍රශ්නයට ඒ ඇතිවෙච්ච ප්‍රශ්න වලට විසුඳුන් දෙන්න ගෙනාව පලස්සභාවෙන් අදමොක්ද සිද්ධවෙලා තියෙන්නේ. නැගෙන තවත් චෝදනාවක් තමයි පලාස්තබාවව සුද වලියෙක් කියලා. රටේ ආදාෑමෙන් කොටසක් ාවට වෙන් කිරීම තුළින් ඒ පලාාස් භාව පාත්තාගනයාමට ඒ මන්ත්‍රීවරුන්ගේ පැවැත්මට ඒ කාරයයාල වල පැත්මට සේවකයන්ගේ නිලධරින්ගේ පැවැත්මට පලාාස්භාව කරන වියද මහරා පලාස්භාව සුදදු වලිය කියලා කියනවා. අපි රටේ ගත්තොත් පාලන තන්ත්‍රය තුළ පර්ලිමේන්තුව ඊට පල්යන් දැන් පලාස්භාව ඊට පල්ලහැන් පලාාත්පානා තන මහනර සභා නගර සබභහ ප්‍රාදේශ භා ද න හැතේ වස්ාව හැත්තටයිඉවස්ථාවට ේ දහතුන්ගනි සංස්ෝදන එන්න කලින් න අප රටේ තිබේ පර්ලිමේන්තුව සහ පලාත් පල්ලා හිතන. හැබයි දැන් පලාස් භාවක් තියනවා තියන සහ නොතිබෙන මේ පලාාස් සභාව තුළ දහතුන්ගැනි ඉවස්ථා සංසෝධනය තුළත ලස් ඉල්ලන යුගේකොත් ඉල්න්න ෆිරි සුද්ත විල්ලති. අද තුලාවේ කලාපි පොඩ්ඩක් වෙනස් කරා. නොකද තුලාවට අපි පක්ෂය අද විපක්ෂි අද්‍ය නැතුව මේ. ලස් ග ර ෙවන ත් න් දහතුන්ගනි සසෝධනගෙනන කතාකරන්න දහතුන්ගෙන හට න් ද ෙක් ගන රන්න ආණ්ඩුකාරවරුන් හතර දෙනකුට අපි අරාධනා කලා.ඒ අපේ ආරාධන පිල්ියාරග නද අ අපස් සමග සම්බන්ධයනවා උතුරු මැත පලාත් ආණ්ඩුකාර මහි පාල හරත් මහත්තය අයින් අ්ඩුගර්තුමනි ඒකම තකුණු පලාත් ආණ්ඩුකාර ආාරය විලී ගමගේ මහත්නය අයිබන්න පුතුමට ඒක්ම මධ්‍යම පලාත් ආණ්ඩුකාර ීති ලිත්ව ගම මහත්නය අයිබන්න පුතුමට ඒක්කම. තුර පලාත් ආ්ුකාර ජීවන් යාාග රජා මහත්්‍යයක් ඔය ගන්න තුමාක්. අපි මේ සාකච්ඡාවදී වට තුනක්තිනවා පලනි වටේද විනාඩ හ කා ක දෙවන වටේද ඩි අට කාලෙකුත් තුන්ගනි ටේද ල විනාඩි හය කාලකුත් ලබද නොට පෑයික කාල තිේව මේ පිලිබඳව සාකච්ඡා කරන්න. මයි ාල හරත් මානය උතුමාගේෙන්ම පටන් ගන්න කැමතිීම ොද තුවා පලාාතන් නියෝජනය කරපු ප්‍රධා ත ෙ ට ට ුතු බර්ගම පලා ෝජය කරම ොතුමා. පලාාස්සභාව ස්ථාපිනඋුණාට පස්සේ මේරටේ. මෙරටේ තියන වැදගත්න කේන්ද්‍රස්ථානයක් වෙච්ච සබරගවම් බලා අපේ රට ආර්ථික මේ වශයෙන් සහ සංචාර්ක ව්‍යාපාර වශයෙන් කුසිකාර්මික වශයෙන් වැදගත්වන පලාාතක ආණ්ටුකාරවරයා පලාස්වාා මහැමතිවරයා හැටියට දීර්ඝ කාලයක් කටතුදර. ඒ සබරගමුවෙන් අයිලාා ප්‍රදාානමාත්‍යය දූරයෙන් නිවත් වුණනාට පස්සේ ඔබතුමා. න්ඩු රවරක් කැට පත්ෙනවා උතුරු මැද පලාාතය දැන් බොහෝ දෙනෙක් නොදන්නදයක් තියනෙන මගහිතන්නේ උනන්දුවකුන් නැති දෙයක් තියෙනවා පලස්බව ආණ්ු කාර හිටියත් දෙ එකයි නතත් දෙකයි පලාස්සභවා ති වුණත් එකයි නැති වනත් එකයි මේක පරිපාලනය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම තියෙනවා අප රටේ බොහෝ දෙනෙක් අතරට සුදු වලියක් කියල තමයි බොෝ දෙනෙක් පලාලස්ස බවට කියන්නේ. සදලයා ච් ලස්ස ාවෙන් ඇත්තටම රට ප්‍රෝජන ඇතිවාද. හතුමොකද දකින්න තුවා පාමතව කට ට ද ආඩුකාරවර කටන ඇතර මේ අපේරට පලස් බවෝ නෙද. සුදර්මන් මාතේ ඇත්තම මම පලස්ාවට ඩක්සරල්ලා හිටියේ පාර්ලිවේන්තයි. ඒ අවුරදු දහයක ටාසගන්න ක්ද නූ හතර ඉඳල. දෙදා සතරවෙන ම පාර්මේ දල දා සතර මැතිවරන ජා ග්‍රාණ කරලා. ඉල්ල අස්සෙලා පළස් සභාවටාපු ප්‍රධාන අමාත්‍යවරයෙක්ම. එතුර මං ඒක ඉන්නකොට නියෝජ්‍යා මාත්‍යවරේ කැබිනට අමාත්‍යවරේහැටට මම පාර්ිමින්තුය වැඩ කරලා මට ඒ පුරුද්ධ සහ දැකීමතියෙනවා. ඉට පස්සේ මම විශේෂය වකට හිටම ජනතිපත්තුමගේ ඉල්ලියම් පීට පාර්ලිමේන්තුවයෙන් අස්සේලා මම සබරගමුව පළාතේ ප්‍රධාන අමාත්‍ය දුූරෙක්කසේ වෙටත් පළ සභාවව තරන් කරලා. ට පස්සේ මාව වැඩිම චන්ද සංඛ්‍යාවකින් දිස්ත්‍රික්ක දෙකයෙන් පත්වුණ නිසා මට මහැමති දුූරේ ප්‍රධානය කළ අපි කැබිනට්ට එක අපි ඔක්කොම් පස් දෙනෙක්. ති මේ පළත් සභාව තුළ ඇතෙම මට එච්චර පලපුෘද්දක් නොතිබුණත් ම රාජ්‍ය නිලධාරිය කැටියටත් මගේ සේවාකාලය වෘරදු විශය එකක්. ඊළඟට පාරිල්මේන්තුවේ මම මන්ත්‍රීවරයේක් සහ නෝජ්‍යාමතතිවරේ කැබිනට අඇමතිවරේ කැඩීට ම ඇසුලු කොළ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධතාවඇත් වඩ මම මේ පලාත් සභාව අපි සැලසුම් කලා පලාත් සභාවේ නිලධාරීන් සමඟ. මේක අපි ඉදිරියට ගෙනය ඇම සඳහා. අපේ පලාාතය ජනතහා වගේ ඔවුන්ගේ ඉදිනෙදා ආදායම් තත්වය කොයි ආකාරයෙන් වැඩිදියුණු කරමුදු කියන ඉලක්ක කර ගත්ත ගමනක් තමයි අප ගිය මොකදේ වකට ගත්තහම දළිදදරතාවෙන් පෙලෙන දිස්ත්‍රික්කවලින් හළම තැන තිබ රත්න පුරේ පොච්චර මණක් තිබ මෙන මේ තත්ත්වයට මුොහුණ දෙඩ කියලා එදා මධ්‍ය මාණ්ඩුවෙන් අප දැනුවත් කලා ඒ අනුව අපිට කටයුතු කරන්න පුළුවන් වුණා තින් පලවෙනි මේ වර්ෂපහ ඇත්තම ං අත්දැකම් ලබා ගත්තා ඒවගේම මම දැක්කා මේ පාර්මේන්තුයේ නියෝජජාමාත්‍යයවරක් කැබෙන ටමාත්‍යවරයට ලැබෙන ඒ තියන වරප්‍රසාද පහස්කම්වලට වඩා විශේෂයෙන්ම ජනතාව වෙන්ෙන් ඔුන්ට වර ප්‍රසාද ලබා දෙන්නට පුළුවන් ඉහල්ල ආයතනයක් හැටියට මගේ අවුරුදු පහල දාසයකත් දැකම් තිෙන පහො එක ඔතුමා කියන්නේ පාලිමේන්තුයේ නියෝජනය කර මන්්‍රවරයෙකුට කැබිට අමාතවරකට වැඩිය ජනතාවට සේය කරන්න පුල කියල පල බතු ඔපපු කරලා පෙලන්නම් දැන් අපි මම එකබිෙනට ටමාත්‍යවරේ හෙට මට අමාත්‍යන්ස එක විෂයක් තිබුණේ ඒ විෂය මට ඉතාමත්ව සමහර වෙලාට ලැබුණු මුදල් ප්‍රමාණයෙන් බලාපපුහහාම සභාාවතරල තියන සම්පත් ප්‍රමාණය බලාපුහම ඒ සම්පත් ප්‍රමාණය නිසි අයිුරු අපි ගත්තොත් පාථමකයට පල්ලෙහට බහින්. ජනතාව වඩාත් සමීප වෙන්න පලත් සභාවත්. එතො ජනතාවගේ අවශ්‍යතාවේ තේරුම් ගන්ඩ පාර්රිිමේන්තු ඉන්නවට වඩා සනිවේදනය ඉතා ඉක්මනින් අපිට ලැබෙනවා. එක නිසා පලාත් සබා මන්ත්‍රීවරයා ඇමතිවර කොචර ජප්‍රිය වුණනාද කිවොත් අද පාරමේන්තු ඉන්ලාගගේෙන් මංහිතනව විශාල්ල පරිසක්කන්නවා මේ පළත් සභාවල හිටපු ැතියමති තුන්ගලා ඉති මේ තත්වේ තුළ ජනප්‍රිය තාවේ ඇතිවන්න ජනතාවට සේවයකොරොත්ව දරයි ති මේ කාරයදී ම කවුරු සුදු අලිය කීවත් මම එක දකින්න නෑ මම මේ දෙපැත්තම හරියට දැකපු කෙනෙක් මොකද හරිනං මේ රටේ මේ ඇතිකරපු තත්ත්වය තුළ තමයි අපි තවත් මේ රටේ හොඳ ජනතා පාලක කොටසක් බිහිවී මේ දමන් මග විියෘත්ත වෙලා තියෙන තැයින එකක තැන එක සමහට තරුණු අසානය වෙනස්වාකට ගෙනනන් පුල් අන්ස්ථානයක් බවට ම දැක් ආර්ථික වස්සයෙන් පළත්ක් සංවර්ධනය කරනවා වගේම මේ තුළ අප ඉතාමත්ම විශාල වැඩකොටසක් කිරීම සඳහා අපිට සංකීර්ණ නිලධාර ජාලයක් මේක ඇතුළ ඉන්නවා. සමහට අ්ඩුවේ ප්‍රාදේශලය ඒකම්කාරයාලේ දිසාපති කාරයාල වගේ විසි ස්කුණයක නිරාර පිරිසක් අපිත් රමග ඉන්නවා ඇඒ ඒනිධර පිරිසව අපි දුන්නේයි. ඒ නිර්ධාර පිරි අපිට දතුග ව්‍යවස්ථ සංශෝධනයෙන් ලබාදීලා තියෙන්නේ. නිලධාරීන්ගේ දැනුම අධ්‍යකම් සම්භාරය තුළ ඒ පලාාස සංවර්ධනය කරන් අපිට සමීප වඩ ජනතාවට. ඒ ජනතාවට සමීපවීමෙන් තමයි මම දැක්ක අධ්‍යකීම මධ්‍යමාන්්ඩු ආරක්ෂාව ඇතිවෙන්නේ පලා සභාව පල්ලහා මටම කරන ක්‍රියාදාමයන් තුළ. ති ඒක පුද්ගලයන් අතර එක තත්්‍යයක්ං තියන්න පුළුව. නමුත් මදක්ක මට ඕනකමති වුණන මගේ පන්තිය ජනතාවට සේවය කරන්න. ඒක මට කරන්න පුළුවන් වුණ එකම ඉතාමත්ම ඉහළම ස්ථානය හ ඇමති ර්රේ ඒවාගේ මගේ ඇමතිවරුත් ඒවගේ බඩ කරලා දේශියලුද නම් වගේ අද පාලිමේන්තු ඉන්න. මෙ මේ තත්වයට පලාා සභාවත් තුළ වෙනසක් මේරටේ ඇති කරලා තියනෙන. මන් දන්න එක කොයි යාකාරයට මිනු ද්ඩක් කරග තියෙන ොද කියලා නමුත් ප්‍රාෝකි ගධ්‍යකුම් ලබපු ජනතා නියෝජිතේ හැටියීට මේ දෙකේ වෙනස මොකද මම. රුදු දහ පාර්ලින්තු ච වුදු පහලවක්මම පල සභාවේ ජනත ෝ ිතෙක්කටී තීරට. හමදාම ජනතාව ම පත්කරේ වැඩීම චන්ද ප්‍රමාණය එම මම අසාර්ථක මමම ්‍යපාරය කෙතන ඇතුළේ ඒදනම් මට කවදාව ජනතමන් දෙව නිවතාවට තුන්ගනිවතාව ොත්මහි හමතරයක් කරන්න පලා සබාව බතුම කිය ආකාරයට කෙනකර දේපාලනෙටන්ඩ දේපාල තුළ ජරපිය වෙන්ඩ ඉදි ගමන පාලිමේන්තුව වන පලස්බාව. හක් වගේ ෂ ද්‍ය ලක් ග ජනත පුද්ගලි වා ය රුවන් න නතාවලන්නේ පලාස ක්‍රමේතුලින් ප ගේ පල ල ාව ල පරිාලනය ව ල ල ක හර වන්. ්‍ර රථේ විශාලක්කීමම කම් වෙලතින අධ්‍යාපනයට අද අධ්‍යාපනය අපේ තියන පාසල් ළමදහට අමතර තුම් සිය තිස්ගානයි තියෙන්නේ ජාතික පාසැල් මේ ජාතික පසල් තුන් සියය තිස්ගාන අධ්‍යාපන අමත්‍යන්සය පරිපාලනය කරන්නේ පළත් සභාවක් කොමද අසාර්ථකයි කියලකන් මේ ගුරුන් සිවරුම් වැඩු ගම ම සම්බන්ධය ඒසිරු කට ුතු කිරීමේ ඔවන්ගේ සේරු ලිගුණ යන්නේ පලත් සබව සමගේතු පරිපාලනය සම්පූර්ණ විමධ්‍යගත වෙලා තියෙන විශෂය. පහ ගඩගො වලක් ඇතිවෙනවා. හැබැයි මේ විමදයගත විෂයන් තුළ නිසිපරි නිලිධරයට රාජකාරය කිරීමේ. ඉඩකට පහසුකම සලසලාතියෙනවනක් නිසී නිලධාරි පාරණයක්මං අවුදු පහළු අක්තුල සබරගම පළත් සභාව කරපුනි සමන්දක්කා මට අමාත්‍යවරයකුට වඩා විශාල වැඩකොට්සක් කරන්නට සහ. ජනතාවම නිසි පරිජ ඔුන්ගේ අවශ්‍යතාවන් හඳුනාගන්න පුළුවන්. එකම තැන පලාත් සභාවව මොකද පලලාත්පල්ලා ඇතෙන් ම ඉදාසනසේ අනුවගේ. නුව එක නාගරික මන්ත්‍රිරක් වු අනමුත් මන්දක් ඇතනෙදමට වැඩක් කරන්න බෑ. ඒහි තියෙන බලය ඒ තරන් සීම සහිතයි. නමුත් මේ පළස් සභාඋති තුල තිමුණ පුළුල් බලතල සමඟ. ඒ සියල්ල ජනතාවගේ අවශ්‍යතාවේෂ්ට කිරීම සඳහා. අපිට ඉතාමත්න හොඳ මඟ පෙලිනීමක් . උයි ජීවන ති්‍යාගරාජමහත්නය මහිතරන්නේ පලාස් සබා ක්‍රමය තුළවතුම අතමයි සාධකය. එකන් උතුරු පලාස් සභාවතමයි ප්‍රධානසාධකි. උතුර සහ නැගෙනහිර. ප්‍රශ්න විසන් තමයි දසනම ස අසුවහති ඉදු ලංකාක ගිසමටත දතුන්ගගේ වස්ථ සංසෝධනයෙන්නේ. ඒ ජනවාර්ගි ප්‍රශ්නය භාෂාමය ප්‍රශ්නය ජාතින අතර ඇතිවෙන් ඇති වුණු ඒ ගැටු සහගත්තත්වය විසඳන් එක් විසඳමක් විදිහට තමයි යෝජනාවක් ට ඉද න්න යෝජාවක් ටයට ඉන්දු ලංකා ගේි ු මහට පලස් කර යන්නේ හැබැයි ජනවාග ප්‍රශ්නයට තම විසුමක් ලැබිලනෑ නිසිසාආකාරේ. ත්‍රස්ථවාදය නිමවුණාටඒ ප්‍රශ්නය තම තන තියන. බැයි ඒ ප්‍රශ්නය විසදන්න්න ගෙන හ පලාභාව පාත් නමේ තුළම ක්‍රාත්ම කෙනව නමුත් අර මූලික ප්‍රශ්නය තවමත් එතනමයි. ඔබතුමා කොහොද දකින්න මේ දධාතුන්ග නිවස්ථා සංශෝධනය හරා ලැබුණු මේ පලාාස්සභාවේ. ඔබතුමා නියෝජනය කරන පලාාත උතුරු පලාාත් සහ ඒ අපේ සහෝදර ජනමාර්ගය. දෙමොල සහ මුස්ලිම් ජනතාවට මේ පලාස්භාාවලින් දහතුන්ග නිංසෝදනී ඇත්තනම සෙතක් කුණාද සෙතක් කරන්න පුළන්දයකින්. බහොම ස්තුතියි ඇහවට දැන් මම කතා කරන්නේ දේශපාලනයට එරෙහිව හෝ පක්ෂිපාතිව නෙමෙයි. මං කතා කරන්නේ ආණ්ඩුකාරවරයෙක්ට කළ හැකි බලතල ගැන. ස්මට පේන විදියට විදායක ජනාතිපය ක්‍රමයේ තියන බලතල පලාතට ආණ්ඩුකාරයා වරයා හෝ වරිය මත් මාර්ගේ පලාතර ගේ නවා. ඒ කියන්නේ පලාතය තියන ඕනව ප්‍රශ්නයක් බෝල පස් කරන්න බැෑ. සඳන්න්න පුළුවන් අපිට බලතල දීල තිනවා එකක් විසඳන්න පුළුවන්. අනිත්ක ආණ්ඩුකාරව කාර්යාල්්‍ය මාර්ගයෙන් පාලමත් බලාගන්න පාලමත් තියන මධ්‍යීම රජය හා පලාාතාතරය. ඒ පාලම තුළනය බැලන්ස්සක තියාගෙන යන්නන්නේ ආණ්ඩුකාර කාර්යාලයෙන් සිතට ඒක කියවෙන්නේ මධ්‍යම රජය හා පලාාතාතර සම්බන්ධකමඟ කැඩෙන් නැතුව තියාගෙන යන්න පුුවන් ත් සභවත්ති බනං මහඇමති හා ජ ම මේ මධ්‍යියම රජයත අතරතින සම්බන්ධකමත් ආණ්ඩුකාරවරය මගින් පෞත්්තගෙන අන්න පුළුවන් ගැටුන් රහිතව රහිතව. ඒකත් වෙනවා. ඊට අමතරව මීට ඉස්සල් හපු ප්‍රශ්නය මේ සුදදු වලියදක න එකක උදහන්නකකාශයන උතුරට හරිනන් සේවක හතරිස්දහකිතර ඉන්න පුළුවවා දැ ඉන්න තිසාතරදාහයි හොඳරම ඇති. ඊට අමතරව මම ඉල්ල තියෙනවා මේ මැනෙජ්මන් සර්විසස එකින් සමහරලට මේක ඔක්කෝම අපිට අවශ්‍යති කියළ බලන්න්න. ඊට අමතරව අපේ ඉන්න 1.23 මිලියන් කල කෙරින් ග්‍රීසිංක් කියන්න. හැම පවුලකම ඒකුළන්ට සංවර්ධනය වඩ අවස්ථාව දීවුතු කියලා හැමක්ෙන සංවර්ධනය වී යුතුයි කිසිම ළමයෙක් නොවැර අධ්‍යාපනය සම්න්ධල ඉන් . ුෘදතියක්ක් යුතුයි දිලිින්දුකමෙන් උත්සනයක මම මෙහෙම කියන්න. වියවස්ථාවේ පුරවෑසියෙක්ට දෙන පොරොන්දුව මාන හිමිකම් පොරොන්දුවක්. ඕන විවස්ථාවකින්. ඒ පොරොද්දුව ස්පුරවැසියගේ පාගාවට ගේන්ඩ හෝ ඉන්න තැනකට ගේඩ දහතුනෙන් පුළුවන්ගේ අපිටි කරන්න. අ මෙතු කිව්ෝ වගේම අපි බනිින්ද පුළුවන් එක ලේ ැත්තැ. ආණ්ඩුකාරවරයාගේ ගෙන දහතුනෙන් වෙච්ච කාරයත් තම ආණ්ඩුකාරය පත්වන එක ිවෙන එක. ඒ පුද්ගලයාගේ රාජකාරය තම අර තියන පරිපාලන ශේත්‍රය පොළොබල කොහොමරි පුද්ගලයන් පුරවැසියන් ගවට ගෙන අන එක එක අපේ රාජකාරය ඒක උපරිම්ම කරනවා මග මූලික ප්‍රශ්නය ගැන ජනවාර්ගය ප්‍රශ්නය එක පත්ත දශාන ප්‍රශ්නයක් තියන ඇතන ඒක ඇබ භාෂ ප්‍රශ්නය ිහන් අදරට ිඳල යෙන්නේ ඉට පස්ස දේශපාලන අයිතිය ගෙන කතාගරන කොට ආ්ඩුකාරයවරයෙක් මංහිතන්නෑ දේශපාලන ගෙන වැඩි අතා කළ යුතුයි කියලා. හැබැයි ඒබන් කවන්සල් එකක් ප්‍රාදේශ සැපාවක් මිස්පල් කවන්සල් එකක් පළත් සබාව ඒ මටන් ගොක්කොම තියන පලාාත ඇතුළත. එතනින් එහාට මදන් මංහිතන්නේෑ තවදුරට යන්න පුළුවන් කියලා. ව්‍යවස්ථාව අනුව දැනට මහැමතිෙනෙක් නැතිව වුණට මහමතිෙන හිටිය නං. ආ්ඩුකාරවරෙක්ට බෑ ඔක්කොම තමාට කැමතිී දිටරන්න ආ්ඩුකාර මහාමතරත් සහැෙන බලතල තියෙනවා ප්‍රවිීංශල් කවුස්සලකට බලතල තියෙනවා පලාත් සබාට පුළුවන් ආ්ඩුකාරයෙක ඉවත් කරන්න කියලා ඉල්ලන්ඩ ඒගෙනස බ තුලනයක් තියෙන එතන එකයන්නේ දෑ අන්තිවටමං කියන්නේ පලාාතටත් යම් බලයක් දීලා තියෙනවා හැබැයි පුරවැසියන්ගේ ජීවිතය වෙනුවට ඒ පාවිච්චි කළ උුත්තුයි. එතන තමා හරි වැරදි හයගන්න පුලුවන් මේ දහතුනෙන් අපි උපරිම ගත්තාද නැද්ද කියලා මිනිස්ස තීරණය කරයි. ඔබතුතු කොමොත්්කි දහතුනෙන් ලියවිච්ච දේවල් තියෙනවා. බලත ගනාවත් ඉඩම් බල තලතියන පොලිස් බල තල තියනවා ප්‍රදාන දෙක් මේ දේක ඩම් ලතලසා පොලිස් බලතල. හැබැයි දීල නැති දෙයක් බෝදධන කිිල්ලුන අපට පලාසස් ව තු ඩම් ල මයි ප ර අුගරත් ොදර තු හ කාේ. Ki ටලුවක්කාව ලකු රශ්න කාව. ඒන ඇතැම් මහයමතිවරු අප ඉඩම් පලතල ඕනනි කිය එක කිවවා අප බඩ දදිසසානාක මහමතුමගත්තුොත් මහමව ද විවෘතව කිව්වා එකල් විවෘර්තවකිවවා මේ ඉඩම් පලත ඕනි එතු උතුරමද පදානමත්‍යවර හැටිය පට කටයතු කළේ ඉඩම් පල ල්වා. ඉඩම් පලතල ඉල්ලපු මහයමතිවු පදානමතිවරු හිටියා පොලස් පනතල ඉල්ලපු පදාානමතුවරු පලස්සපාවල් තිබුණ. තුක් කොහොදකින්න මේවා දෙන්න නැතුව මේවා ඉවස්ථාවට සීමා වෙලා කොලේකට සවා වෙන අතපාය මැඳර මේ පාලනය කරන්න ිකවවාම් කොහොට පාලන කරන්නේ ඉඩම් ගැන කතාගල හම පලාතට ක්‍රම හතරකෙහි ඉඩම් බෙදන්න පුළුවන් පලාත් ඉඩම් කොමසාරි කොමසාරරිස්වරය කිඉන්නවා ස ඒක ඒතින එ එම පුද්ගලයකිඉන්න එතුමාට බලතල තියන පලාාතයේ යම්යා ඉඩම් පරහැරණය කරන්න ඉට දිස්ත්‍රක්ක ඉඩම් කොමිටු තියෙනවා. දෙ මෙතන සම්පූර්ණ බලය එක පැත්තකට ගියවොත් ප්‍රශ්නයක් වෙන අතම. දෙපැත්තරම් පලාතට හෝ මධධම රජයට මෙතනේ බැලන්සක ගෙනියන්ට ආණ්ඩුකාරවරයාට තියෙනව රාජකාරයක් කොළොඹඉන්න කිෂන ජෙනරල් ලෑන්ස් කියන පුද්ගල ඇත් එෙක්ක සබන්ධ වෙලා ඒ අර ඉඩම් බෙදීම හා පාවිච්චය ගැන බලන්සය ගෙනියන්ට ඉඩම් බලතල තිීනවායිකිල මම කියන. ඇත ක කියන්න බෑ තියෙනවා. ක්‍රම හතරකින් අපිට පුළුවන් ඉඩම් පලාතේ ඉල්ලල බෙදල දෙෙන්ට. ඇබැයි මධ්‍යවා්ඩුවට යටත්ව තමයි ස කියල්ල සිද්ධ වෙන්නේ න ඒ හතර පුළුවන් පලාතර තීරණය කරන්න. ඉතිරිින් එහට මධ්‍යම රාජ ආණ්ඩුවට පුළුවන්. පලාතරත් ක්‍රමවේද හතරත් තියෙනවා. පොලිස් බලතල පරිස්සමෙන් කළයුතු දෙයක් මොකෝ පොලිසියක් ලංකාව තියෙන්නේ DI රන්ජස් තියනවා එකම රාමෝක් මත්ත වැඩ කරන්නේ දැන් පොලිස් නිලධාරීන්ට දෙතුන් දෙනෙක් වෙනත්ව විතිය වලට අනදෙන්ඩ පටන්ගත්තොත් ගට්ටනයක් එන්ඩ පුළුවන්. විවස්ථාවේ තියනවා දැගුණනත් මං එන්ඩසල කියව්ව පලාත් පොලිස් සේවයක් කිය පෙන්් නොතියනවා එක තියනවා. මහැමතියෙන කින්නකොට තමා ඕකේ ඇත්තරම වැඩකිරරිල්ලද නැත්ත කියනෙ හොයාගන්නඩ පුළුව දැනට ම් ප්‍ර්ස්න වර්රා පිරමමාල්ලෝගේ මහමතික ෙක්කාවත් පබතු ප්‍රශ්ණය ට පු පුළුව. විලි ගමගේ මතනය දැන් තැම රටේ තියන කතාවක් තමයි ආණ්ඩුකාරෝරු පත්කිරීම ජනාතිපතිවෝරයා සතු බලතලයක් ආණ්ඩුකාර පත්කිරීමේද මේ ආ්ුකාර කොහොම පත් කරන්නේ කියනෙ එකත් මහිත රටේ ජනතාවහ කොහොද ගායකයන්ට ආණ්ඩුකාරකම් දෙනවා එම නත්තන්. මේඒක සේෂට්‍රල ඉන්න අට ආන්්ුකාරකම් දෙනවා හිතව තුන් ආන්ටු කාරකම් දෙනවා කවුරරි සසන් න්නම් එමටත් කවර දේපාලන අන්ක කරන්ඩ ඔන්න ආන්ුකාරකම් කුත්දීල අයින්කරදාන ක්‍රමය කුත්ති නො මයි පලේරත්මත් එෙඩෙෙනමයි අපි දන්න විදිට නමුත් මේක තමයි අපි අසූ ගන් වල එකැන්නෙ මේ පලස් බා පු කාලිදලම දැක්කදේ. හැබැයි දැන් ඔපතුමා. ප්‍රධාම පලාාතයකෙන් අපි පලාාත් නමේෙන් ප්‍රධානයි උතුර මෙතුම පානය කරද දකුණු ඔබතුම පාලනය කරද. දැගේ වෙනස් එක ඉල්ලීම් වෙනස්. භූමියේ තියන සම්පත්්තිික වෙනස්. දැන් ඔබතුමා දකින්නේ ඇමතිවරු ගණනාාවකුත් ඉන්නවා දකුණු පලාාත නියෝජනය කරන පහර්ලිමේන්තුව නෝජය කරන ඇමතිවරු ගණනාවකුත් ඉන්නවා. මන්ත්‍රියෝරු ගනාවකුත් ඉන්නවා. මේ සියල්ල තියාගෙන මධ්‍ය මාණ්ඩුවෙන් සියල් පාලනය කරදදී. බතුම කොහොම දකුණ පාලනය කරන්නේ පලාස්සභාවකුත් නැතුව. මන්ද්‍රීවරුත් නැතුව ආණ්ඩුකාරයවරයා කියන මේ තනිපුද්ගලය හැටියට කොහොද බතුම දකුණ පහල්නය කරන්නේ ඔබතුමාමට ඒ සඳහා පරිසරය තියනවාද මේ ඇතුළ තියන ව්‍යස්ථාවේ ඇතුළ තියෙන දහතුන්ගවැනි සංශෝධනය ඇතුළේ තියනෙන බනතල ක්‍රියාත්ම කරන්න බලය තියනවද. මම මේකට පිළසූ දෙනකට අපේ සවඳර ආණ්ඩුකාරුන් තිදිනෙනකුත් තින්න නිසායිත්. ඇතුමල්ලා අමනාපුන ඒගම හිතනවා මම අණ්ඩුකාරුවඩේ කැටට පත්කිරීම ගැන ඔබ ප්‍රශ්න කරානේ කෝමද මේ ආණඩුකාරකුට තෝර ගන්නේ කියර මම බෝවිලාට ඒ දේශපාලික පස්බිවෙන් තමයි තෝර ගැත්ත ඒ ඒ තෝරගැත් අවස්ථාව අතිවිශාල පිරිසක් විරුද්ධල මේ මෙයාට මොකට ද අණඩු කාරක මදදින්නේ කරලා නමුත් මේ ෑතක් වෙනකොට අද ඒ වෙනකොට මේ ඇහු ප්‍රශ්නේ සම්බන්ධයි මංකයන මති අමතුරු රශසියක් ඉන්නවා දැන්ගේ මැති අමතුරු සමහරලට අපි පක්ෂේ තුල හිටපු ඇමතුරු බෙදලයින්න වෙෙන ැන්ගොලට හිට අමතරව දැන් අපිට ගරු ජනාධිපතුමාගේ පැත්තේ මන්ත්‍රීවරුත් තින්නවා.වෙෙනත් පාර්ශෝලත් ඉන්නවා. නමු මට කිසිම වන්ත්‍රීවරුගෙන් චෝදනාවක් දැනට ඇවිල්ල නෑ. ඒ ඇවිල්ල නැති හේතුව ය තුලනේ ඔබතුමා එන විදියට කෙනෙකුට එක ප්‍රසන පුද්ගලයාගේ තියෙන හැකියාවක්වෙන්න පුළුවන්. දෙ මට මුලදී ප්‍රශ්නයක දෙකක් ඇති වනාා ම එකින් ඉගෙන ගත්තා ඉට පසි දැනට අද වෙනකොට මට කිසිදු ජැටලුවක් නෑ මමයි පව්ගේ දවසක ඉල්ලාස්වෙෙන්න කතා කරා. ඔොඩි ප්‍රශ්නයක් ඇතු වෙලා මේ මගේ පලාත වෙනස්කකිීම් සඳහ හිටපු ජානාතිපතුමා ඉල්ලිීමක් කරම් වංකිව උබතුමාටම ඕන මං ඉවත්වෙලා මෙතන අවස්ථාව හදල දෙන්නම් එනමුත් මට වෙන දිහගට නම් යන්නබේ මම ඉවත් දෙන්නම් කියලා. තීවර විශල් පිරිසක් ඔයයි කියන මන්ත්‍රවරුව ය කියන ඇමතුර ක්කොම පලාත්පාලන හිතන හතලිස නමයම හිල්ල ඉල්ව එපා කියලා. දීක යම් හොඳක් ඇතින මමං ගැන හරනා කරහන්න අනිවේ යම් හොඳක් ඇති මඇතදී අලුත් ්‍යනාධිපතුමාගේ ප්‍රධානත්ති. පක්ෂ නාය පම පල්ලිමේතු කණ්ඩායමර ඇැස් වුණනා ඉතනත් මංගන විශේෂ සධාන කරල තිමුුණ ඒආණඩුකරවරේ ඒයි කටයුත්ත තම හොඳින් කරනවා කිය මේට හේතු වෙලා තියෙන ඉතාම සුළු සරල කාරණ දැන් අපි දන්නවා ඔය උබතුමා විග්‍රහ කරා දැන් පාල්ලිමේතුව ඊට පස පළා සබා පලස් සබා යටති පලත් පාලන හිතන අදී තියවා කර පල ආදායමුති එ අයට වෙන්වෙන් වසයෙන් තියෙන. පලාස් භාවටන ආදායම් වලින් වැඩි ප්‍රමාණයට අනු පහකට විතර ප්‍රමාණයක් වධමාණ්ඩුවේ මුදල් කොමිස මහරාල බෙන්නේ. ඊට අමතරව අපිට පොලි ආදායම් ප්‍රමාණයක් තියෙනවා ඩම් බදුවලින් මෝට රතව ලියාපදිච චිකිරීමෙන් ඒවාගේ ප්‍රමාණයක් පළාස්භාවට තියෙනවා. ඊට අමතරව තව බදු්‍රමාණයක් තියෙනවා ඉඩම් ලියාපංචිකිරීමෙන් එන මුදර ගාස්ුව සහ, රථවාහන වලට දඩ ගැසීම එෙන මුදල් එතට මේ ඒ බල ප්‍රදේශය තුළ ද ැඩක් ගැවොත් ඒ ප්‍රදේශ තුළ ඉඩ මක්ලිය පංචිලොත් තමයි ඒ අදාල ප්‍රාදේශය පලාත්පාලන අතිතනෙන තමයි මේ මුදරායිති එතකොට මම අණ්ඩුකාරවරයා හැටියට එනකොට ද්‍යස්ථාන මේ නොහැම්බර් මාසේ මිලියන අටසිිය කරනක අ අයට නොගෙවා තිබුණා හිග මුදලාක් තුට ඊට පස්සෙත් නිතිපතා මාස්පතා එන මුදල් අනුව අද මේ වෙනකොට මම ඒකට වෙන බැංගුගෙනමක් ඇරලා මේ වෙනකොට මිලියන හාරදාස් පන්සිජකට ආසන්න ප්‍රමාණයක් මේ සතතියක්වත් දැන් අතේ නැහැපේ ලබන මාසිට අපව මුදල් ලබුණුත් ගවෙනන සක් මේ හතලිස් නම්යට මේ මුදල් මුදා හැරලා තියනවා. මේ වගේ කාරණාවලින් තමයි ආණඩුකාරවරයා ඒ ප්‍රදේශයේ ඔය කියන කණ්ඩායම් දිනා ගතයතු. ඒ පළත්වාාලනහත් අත ලිෂ්නමය දිනාගන්නකොට ඒහා සම්බන්ධ මන්ත්‍රීවුරුණුත් ඒහා සම්බන්ධ ඇවතවරුණුත් ඒක ගැන ප්‍රසාදයට පත්වනවා එතින් ඒවාගේ ත තමන්ගේ අප සරියතවරගෙන තමන් කළ යුතු කාරණය පිළුවන්ඳද හරියාආකාරව අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය විධවිධාල සල සල සගන්න පිකමගේ මහතද වතුමාගේ නෙදට දහතුන ඇති දකුණු පලස්සබව පාලනිගෙනියන්න දහතුන මුදර ඇති දහන ලස් ඉල්ලන්න ඇදවතු. පලස් ඉල්ලන්නේ දැන් මෙතනද කතා කරවාගේ මේ ප්‍රශ්නය ඇත්තටම තිබුණේ උතුරට අපේ ජීවන් අණ්ඩුකාර්තුමාගේ දැම් කරන පලාාතට එතට ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට ආව යෝජනාව ඒ යම් තියෙන එක පලාාඇතක ක්‍රියාත්මකරළු විසාල ප්‍රශ්න ඇතිව කියන මත වුල පත් නමයකට පලාත් බා නමයක්වා හැටියට ඇුවේ ඒ එක ඉල්ල දයන්නෙ මේ දුණු පලාතින්කවරවා ඉල්ුවනි සබරගමම් පලාාති කවරුව තිල්ලුව හැ. නමුත් අරක පහල්ද ගෙනල්ලා ඇත්තටම ඩයි ලූට් කරයක එක ටිකක් විමධ්‍ය ගත කරටත් වඩා වෙන වචනතිය නොලකො ලියහාාඇරිය එතකොට මික තිය නර බරපතල ගතිය ජවා ජනවාර්ගයකට වෙනම පාලනයක් යැයි කියන බය නිසුන් තුළ තුරන් ුුණ මහිදන පලාත් සබා නමේම ආවාම නමුත්තරකට අර රෝගෙට විසුමක්කා වෙන රෝගට විසුමක් වෙන එනම් ඒ වගේම ආ්ඩුකාරවරයා ගැනීමේ ප්‍රධාන දෙයක් මේවා ලිහිෑම වලවීමට ජනාධිපතිවරයාගේ නියෝජිතය හැඩිරිති යාගෙන හදසි අවස්ථාවක් වුණොත් එතුමා මගින් ඒ පලාා සබා විසරුවාහරන්න පුළුවන් ලිලිගම මහත්‍ය අර. ම ස්ටවෙලානයෙන් ඒකන්නේ ජනාතිපතිවරයා යටතේ ඒ කාතිපපතිබලය තියනවා ඕන වෙලාක් විසුර හැරීම ලත් බල තියනවා ජලාතිපතිවයාගේ නෝජත ට අන්ු ර මකි සඳං කරාගේ දැන් උතුරු පලත්වභවවි වෙලාවකරදී ඇති වෙච්ච අර්බුධකාරි තත්තේදී ජනාතිපතිවරයා පාච්ච කරනය ආණ්ුකාරමරගේ බලතලේ පවිච්ච කරල අර්දරාජා පෙරම අල්ල ප්‍රීවලිටපු මහවත්තුවා ඉවත්ත ගිය. ඒ පරිපාලන යමික නිසම එක ්‍යන්ත්‍රණයක් තයි ආණඩුකාරයා එක විදියකිගේ කාලි පලාාත්සභාව මහජන නියෝජිතයන් වලගෙන් වලගතු වෙලා වලසතු වෙලා තියන වෙලා වෙදී. ඊට පසදේ තවච් සිද්ියත්තමයි දිගින් දිගන මේ අවුදු තිස්පාක්කෝ තිස් හයක් කාලය තුළම, ැමවෙලාලයි පලත් සබ පැවිති ලතියන පවතින ආන්ඩුවතක් උතුරු පාලාතය කාරණය ඇරුණම්. එනිසා ලොකු ගැටලු සාදධතත්වය මතු වෙලා හැ දේශපාලන වලාාධිකාරන්ට පලාාත් සබා පහලනය කිරීමේදී. ලලිත්්‍ය ගමගේ මහත්‍යය බතුමා නීති්‍ය මහත්‍යය කැටියට මේ විවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට අපි අතීතර ගියොත්. එදානම් සසුවඇත ඉදුලංකාගේ කිවිසුම සංගක පෙලාවේ අප කොයිකවරුත් පෙලාාලගගේ යොගයක්තිබ. ඒ මේ පලස්වබහ කියන වචනයා පෙලාවේ. අයිස්කෝ කැපර්ස්ල ලොකුවඇල්ල පලස් බා එපා කියයාගෙන පෙළපාලියදට පස්සෙන් පාසල්ලන පොඩිමල්ලිල පලා බබා එපා කිය කිය පෙලපාල්ගේ යුගයක තමයි මේ පලස්සභා ක්‍රමයාවේ. මේ පලස්සබහ ක්‍රමය එදදී බීතියක් එම නැත්තං ලොකොම ප්‍රශ්නයත්තමයි ආණුකර විවස්ථාවයි දෙවැනි වගන්තිය පිළිබඳව. ඒකවාාවය පිළිබඳව. තුන් එනි වගන්තය පිළිබඳව ස්වාධිපත්ය පිළිබඳව නමේනි වගන්තය පිළිබඳව ඒ තමයි. ද්ාගමිළිබඳව. මෙන්න වගන්ති තුන සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නගාරි තත්ත්යක් කාවා. ඒ කීභාවය ස්වාධිපත්වය සහ බුද්ධහගම. හැබැයි මේ දේවල් ඒ විදිහටම තියල තමයි දහතුන්ගෙන ්‍යවස්ථා සංසෝධනය රටට ගෙනාවේ ස්ථාපිතකරේ පලස්සව ක්‍රමාවේ ද උතුම දකි දේර කොහොද මේ දතුන හර රටතුල ලොකු ව්‍යාකුල තත්ත්යක්කා අපේ ධර්න්නම සය අසුවට ගතාව මුක්ති පරමුණ හර ඇතිවෙච්චේ කරල්. ලිකාරණයක් තමයි මේ දහතුන්ගැෙන වි්‍යවස්සාා සංසෝධනය සහ ඉන්දුලංකා ගිවිසුම. දැන් ඔබතු දකින්නේ කොහොමද දැන් මේ දහතුන එපා කියලා තන් පල සිල්ලනොවා. විශේෂෙන්ම දෙමන සන්ධානය තුළු උතුරේ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරී. උබතුවා කියැන දහතුනට එහා ගිය ල දු නොත් රට ඇතුන ඇතින මොනවගේ තත්වයක් ඇතික යි. ඇතරම සුදර්මන් ඉස්සල්ලලා ඔබතුමාටත් අප සබාපතු ඇතුළ සියල් දෙනනාටත් ස්තුතිවන්තවෙන්න ඕන විශේෂන මෙ වැනි වේදිකාවක් සකසාදීම සම්බන්ධයෙන් දහතුන් ආන්ඩුකනම වවස්ථාව සංශෝධනය සහ හි අනාගතය සම්බන්ධෙන් සාකච්ඡාකිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධය. ඇතර මේක අදරටේ දේශපාලන තත්ත්වත් එක්ක බොහෝ දෙනා මංහිතනය තාරුන්්‍ය විශේෂයෙන්. පසුගිය කාලය වුණු දේශපාන පසුබිම බොහො වෙලාට දන්න. නිසා මංහිතන මෙවැනි. අපේ තුලා වැඩසටහනේ තුලනාත්මක සංවාදයක් තුළින්. මගේතනනි පලාාත් සභාවේ කාරිභාරය. සහය පිහිටුව මේ පරමාර්තය මොකදද කියන එක සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනුවත්තිී මවශ්‍ය වෙනවා. නිකම් අි පලාාස් සභාව සුදුුවලියෙ පලා සභාවට ආණ්ඩුකාරුවේ නිකම් පච් කරල වැඩගරන්නු මන්ත්‍රීවරු නිකං පඩිගන්න. අනවශ්‍ය මුදල් නාස්තියක් කරනු ගේ මලංකාවගේ පුංචිරට කර මේක අවශ්‍යන කියන කාරණ ගොඩක් කියනවා ඉතින් ඇතටම මේකට පසුබිීම මංහිතනය අපි පුළුල්ලෙ සාකච්ඡා කරන්න ඕනේ කෙළේ මංහිතන්නය අපි දන්න අපේ රට ඇත්තට ප්‍රාචන්ත්‍රවාදී රටක් හැටියට අපි අගේ කරන රටක් ඒවගේ අපි යටත් විතවාදී රටක් විශේෂෙන්ම පෘතුගීසි ලන්දේසි බ්‍රිතාානය අධරාජ්‍යවාදීන්ට යටත්වෙල හිට වසර ගනාවක යටත්වෙල හිට පුරාතක් එතකොට විශෂයෙන් ඒ කාලය තුළ උන්ගේ යටත් විශ්තවාදය දර්ශනය රටවල් වල ගෙනෑම සඳහා විශේෂයෙන්ම ඒ පාලනය කරන රටවල් වල ජාතිකවාදය විශේෂෙන් දැන් අපි ශ්‍රීලාංකිකය හැටියට ඉන්න අපි ශ්‍රීලාංකිකවන් හැටිය දිගට ඉන්නවන බොහෝ වෙලාට පාලකයන්ට පාලනය කර ගැනීම හරි අමාරුවක් තියනවා මොකද එක ජාතියක් හැටියට අපි ඉන්නවන අපි ශ්‍රී ලාංකික ජාතියක් හැටියර් හිතන වනා. අපි සියලු දෙන මේ පොලො ඉපද වුණේ. අපි සියලු දෙනා මේ පොළ ජීවත්වවෙන්නේ. අපි පොළොවස් සම සමයි අපේ ආර්ථිකය හැදෙන්නේ මේ රටදියුණුවන්නේ මේ පොළොවත් සමඟ අපි මැරෙන්න්නේ මෙතන අපි වලන්න මෙතන. අපි ජාතියක් හැටට එකම ජාතියක් කියන්න ආකල්පය අපි සියලු දෙනා තුළ තියෙනවන මග තැන් ගොඩක් ප්‍රශ්න විඳරන්න පුළුවන්. හැබැයි පාලකයන් යටත් විතවා දුගගේ විශේෂම ඉංග්‍රීසි. රජවාදීන් ඔවුන් පාලන තන්ත්‍රයේ පහසු කළ කර ගැනීම සඳහා යම ක්‍රමෝපායන් පාවිච්චි කර ඒ ක්‍රමෝපායන් තුළ ඔවන් විශේෂන බැලවා මේ ජාතිකත්වය කියන එක උඩට ඔසවල තිබ්බො හැමතිස්ේම ඔවන්ගේ පාලනත්‍රයට හරි අමාරු තත්වයක් ඇතිවෙන. එනිසා ඔඕුන් යම්කිසි අර්ුධකාය තත්ත්වයක් ඒ රටවලෝ නිර්මාණය කරන උත්සාගත්ත සුදර්මන් එතකොට ඒ තුළ තමයි ඔවුන් දැ දැක්කා විශේෂෙන්ම ශ්‍රී ලංකා වෙන්න දමිල ජනතාව තුළ තිබුණු ඒ භාෂාවත් සමඟඔුන්ගේ තිබුණු ජනවාර්ගය තත්ත්වය ඕවු උපයෝගී කරගෙන ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් දන්න විශේෂෙන් අප දන්න එදසමසිෙ එස්ක් වෙනකොට අපිට සරජන තද බ ලැබිලා දොනමෝර් ව්‍යවස්ථාව ඇැවිල්ල ඒවගේ ඇවිල්ලා ඒවැන් සුළු ජාති නියෝජනයකිරීම සඳහා අවශ්‍ය පදනම ලබාදු වන්නා ඒ සඳහා වෙනම ලබාදිල ඉදිරට ගැෙනන්න හැදුව. එතකොට මෙන්න මේකත් එක්ක දිගට දිගට ඇවිල්ලා. ඉ පස්ස මේ රටේ තිබුණු විශේෂෙන්ම ද්‍රොවිඩ්ඩ ජනතාවගේ නිජබීම හැටියට සංකල්පයක් නිර්මාණය වන්නා. ඇයි එහෙම නිර්මාණය වෙන් එහම නිර්මාණය විය යුතුද. මේ අපි එක ශ්‍රීලාංකි වවැට එක නිජබිීමක ඉපදුණු සියලු දෙෙන ඉන්න හිත එහම නිසාපේ මේක රට හට ශ්‍ර ලාංක හට ඉදිරියට ආයුතු. කියය නාකාල්පත් සමඟ එනකොට අපි දැක්ක මේ උතුරේ විශේෂයම ද්‍රවිඩ අපේ සෞදර ජනතාවගේ ප්‍රශ්නය සඳහා විසඳු මක්ස වීමට යම් යම් අවස්ථාවල ප්‍රියාකාර සියලුම දේශපාලනනායකත්තු ඇතුළු පසුගේ කාලේ තිබුණ දේශපාලන. ඒයනු අපිදැක්ක එදදාශ නම සය පනස්කරංගොල බඩ නා ෙල් නා ග ගේිය ුම් පස ඩ ල් සු හැේ ්‍ර ක් තුර ශ් ක්වන අපි පැහැදිලය දන්න. ඉන්පස ක්‍රමයෙන් ඉදිරියටටාව. ඉදිරිට ඇවිල් ල අපි දැක්කා යම්කිසි ආකාරයකින් මේ වෙනස් ආකාරයෙක නිර්මාණය වෙන. නිර්මාණයවෙමින්ට එන අවස්ථා අපි දැක්කා එදදාශනම සය හැත්තාට වෙන කොට. යම්කි ආර්බුධකාරි රටේ තත්ත්වයක් රටේ නිර්මාණය වුණ. එතන්දී මේ ප්‍රශ්නය විසඳන්න විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය උතුරේ ද්‍රවිර ජන්තාවෙනෙන් විසඳීම සඳහා. අවශ්‍ය පදනල් ලබා ගැනීම සඳහා. එදසමසය හත්තතාටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන් පස්සේ ජයයාජයාවදන මැත්තුමාඒ රජය. ඉන් පස්සේ මේ ප්‍රශ්නය දිගටම අපි දැක්කා යම්කිසි තත්ත්වයක් තුළ විශේෂ නිදධන්නමේ හැත්තාටේ ඇතිවුණු වෘර් විවෘත ආර්ථිකය තුළ සුදර්මන් මේරට ලෝකයට විවෘත කරහ මාර්ථිකය අපි පැදිවල දැක උත්තුරේ ජනතාවට අප සහෝදර ජනතාවට උන් කෘිකාර්මික ආර්ථිකය ඇත්තිව වුණු ජනතාව. යමකි පසුබෑමගට ලක්ුණ ොන් මති ප්‍රශ්යයක්ක්ු මේ සම්බන්ධ. ඒවගේම අසූතුන ගත්තහම සිද්ධිය අසුතුනේ කළ ජූලිය ගත්තහම. එතකොට ඒ සම්බන්ධයෙන් ඇතිවුණ තත්වත් සමග නිමාණයව තත්ත්වය තුළ ඉතාමත්තා අවාසන තත්ත්වය කටේ නිර්මාණය වන ද්‍රවිඩ ජනතාව සහ සිංහල ජතාව ඉතාමත් හොඳ බැඳීමකින් හිටියත්. යම්යම් ප්‍රශ්න නිසා මේ තත්ත්වය ඇතිවුණ රටේ ඇතිවන්න උදගත වුණ. ඒ එඒෙදදි තර මේ ප්‍රශ්නයට විසුදු මක් ලෙස අපි දැක්ක අපේලා කලාපය දේශපානය ගත්ත හම කලාපිය නායකෙ හැටිය ඉන්දියාව ඉතා කලාපියය නායකත්ව අරගන්න ඒවගේම ගෝලිය නායකත්තේ ගෝලිය දේශපාන නායකත්වේ ඇතුළ සියලු ඒව සංකල්නය වෙලා අපි දැක්කා මේ ප්‍රශ්නයට විසඳ මක් සඳහා ඉන්දියාව මැදිහත් වෙලා විශේෂ ඒ අවස්ථාවනක එදන්නන්සි සුහහායේ අවස්ථාවනකට අපි දැක් ඇ චත්වයනුව ඉන්දියාව යම් කිසි බලපෑමක් කර ලංකාවට එදනමසි අසු හය විතර. ඉන්පස්සේ මේකර විසුඳමක් හැටියට අපි දැක්කා රජවගාන්දී ඒවකට හිටිය අග්‍රාමත්තුමත් ජ්‍යාජාන මැත්තුමත් අතර ඇතිවුණු ඉදු ලංකා ගියසුම ඒක එ එක්තරාකාරයකින් ඔබ කිව්වාගේ සුදර්මන් රටේ යම් කිසි අස්ථාවර තත්ත්වයක් ඇතිවුණු අවස්ථාවක. කළහකාරී තත්ත්වයක් ඇති කරමින් ජනතා යම් කිසි විරෝධයක් බිහිුණු අවස්ථාවක තමයි නිර්මාණය වුණේ එතකොට ඒ තුළ අපිදක් එදම සසුුවට කිවවාගේ ජනතාව ුක්ති පෙරමණ ඒවාගේ මානකුත් පක්ෂ ශ්‍ර ලංකාක නිදස් පක්ෂය කාලෙ බොහොම මේකර කෙලිම විරුද්ධවෙල හිටියේ. ඒ තත්ත්වය තුළ තමයි ඉන්දුරලන්කා එක්සත් ජාතය පක්ෂය සමඟ පක්ෂව හිටියේ විජය කුමාරුතුන්ගගේ මහජන පක්ෂ හජ පක්ෂය පමම අනි සියලු පක්ෂ විරද්ධලහිල. තකොට අපි දැක්කයි ඒ ඒකර ෙහිට මජනපක්තේ විජ්‍යය කුමාරතුන්ග යාපනය දක්වා ගිය ග සාමය සඳහා කතා කර. ඒ සියල් තියෙද්දි දහතුගනි ආණඩුකම ව්‍යවස්ථාව ඉන්දුලංකා ගිවසුමානුව ගේන්න සිද්ද වුණනා ඒවකට රජයට. එ දහතුන්ගනි ආණඩු කන ව්‍යවස්ථාවෙන් තමයි මේක නිර්මාණය ත දහතුන්ගනි ආණඩුකරනථ නිර්මාණය තුළ ව්‍යවස්ථාව සංශෝධනය කරයි එකසිය පනස්සත්‍ර වගන්තය ඇතුලච කරමින් ඒ පනත්සත්‍ර වගන්තී දල තියෙන සියල්ලු අනිකුත් උපවාගන්තය වලින් බලතල ලබා දුන්න රවස්ථාඩ පළා සම පිහිටවීම සඳහා එතකොට මේ සඳහා ශ්‍රෂ්ඨාධිකාරණයට ගරු ්‍රේෂ්්‍රාධිකාරයට ගියා මේ පන්න කේටතුුම් පත විශේෂෙන් යොමු කල්ලති වුණ ඒවකට ජනාධිපත්තුමාගේ බලය අයටති එතකොට අප ඒතෙදදි ශේෂ්වාාධිකාරණ ගරු විනිසුරුන්තුමල නම දෙනෙක් ෆුල් බෙන්ච හැටියට සහභාගි වෙල මේ ඒ ගැල පෙනවද නැද්ද මේ මේ රටට ගැල පෙනවද නැද්ද මේ ආණ්ඩු කරම ව්‍යවස්ථාවට අනන්නකූලද අනුකූල්ල දෙ. කියන කාරණය සම්බන්දධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මතය සඳහා තිබුණවස්ථාව ශ්‍රෂ්ඨාධිකරනි ස්ුවන් හතර දෙනෙක් පක්ෂවත් ශර්වාන්ද අග්‍රමිශ්චකාරය තුමා හිටිය අවස්ථාවයි හර දෙනෙක් පක්ෂවත් හතර දෙනෙක් විරුද්ධවත්. එතකොට එක් විනිෂ්කාරවරයෙක් ජනමතය ඕෝනේය කෙලා වගන්ති දෙහෙකට එක්සි පනසර දෙක සහතුන වගන්තිවලට ජනමතයක් ඕනේ කියන තුළ කැමැත්ත දීම තුළ පස්තෙනනෙක් පස්ෙනනෙක් ්‍රේෂ්ාලි කරමවිු පස් දෙනෙක් කැමැත්ත ඇතිව මේක තීරණය වුණා ජනමතයක් නොමැතිව වි්‍යවස්ථාව දහතුන ආණඩු කරම විවස්ථාව සම්මත කිරීම ස ඒ අනුව එක නීතියක් බෝඩ රටේ පත් වන. ඒ නීතිය අ බඩ පත්වීමත් තුළ එදශනම අසුහතියංක හතලිස් දෙක දරන පලාාස්භා පනත ක්‍රියාත්මක වෙන පටන්ගත්. එතනින් තමයි පලාස්භාවට බලතලාේ දහතුගනි ආ්ඩු කරන වවස්ථාව යට තිස්තු දර්මණ පලාස් සබාව පිහිටුවන්නේ මොන ආකාරයෙන්ද එය සමන්ව ීත යුතේ මොන ියෝජන ක්‍රමයදද එ ඒක කාර්ය භාරය මොකක්ද ඒවගේම දහතුන්ගනි ආණඩු කරම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව. පෙන්න ලති වුණා පළස් සභාව සතු බලතල මොනවවාද ඒක උපලයකන සමගාමි ලයිස්තුවක් ඒවගේ පලාස් සබා ලයිස්තුව සමගාමී ලස්තුව ස සංගෘථ ලයිස්තු මේ ලයිස්තුවලට අදාල බලතල්ල කොහොමද බෙදියන්න කියන කාරණය සම්බන්ධයෙන් පැහැදිලිව දහතුගේ යාාණුකන වවස්ථාවයි උපලේක නොල් සඳහන්ගෙන. ඒ අනුව ඇතිවුණු තත්ත්වත් එක්ක තමයි පල නිවතාට එදස් නමස අසවාටේ පලසව පිහුට ඇම්බර් මාසේ දහනම වෙන්නවනමට මත හැටිය. මත අවස්ථා ඇතටම වයිIP සිල්ල මජනක්ෂේ වෙන ැල්ල මගේ ල ගෙදරට ලල්ලීමක්කර. ට ඉදිරිිපත්ව වන්නගේ කිය නොමුත් ්‍ර ලංකා දස් පක්ක තක ම ්‍ර ලංකා දස් පකහිේ ීවංගත මර සිරි ොඩංගඩ ගරු මාතතු ම ල්ලා අපි ගොඩක් සාගච්ඡා කල්ල අපි ඒවස්ථා ඉල්ුවෙන ඉදිේ එදන්නනසිේ අසුවටේ පළවෙනි වරට පලාස් සබා ඇතිවනේ අන්නේ ආකාරයෙන් පලාා සබා සංස්ථාපිත වුණ පලාා සබ නමයම තැබැයි උතුර අපි දන්න උතුරු නැගෙන හිරේ අවස්ථාවේ එක් පලාාත ැටිය තමයි පලාස්බා ැටිය පිහිටවේ යානුව තමයි අදම අසුවට වර්ගරජ පෙරුමාම මහමතවර හැටියට උතුර පත්තුවන්. ඉති ඔන්න ඔයි පසුබෙම තුවල තමයි ඉදිරයට අන්නව මංහිතරන්නේ ඔයි පසුබේමත්ත එක් ඊලඟට අපිදන්නවා පලස්බව සතු බලතල්ල මොනවාද පලස් බාව දහතුන ඇතිද ඉන්ගේ හට යන්න ොන්ද කියන කාරය මංහිතන අපට සාක්චාර ල මහිතන ල ව ග ර ක ද ක ද ම හිතන ේතමයි. පලස්වාව තිහාසය කොහොමද විවස්ථාපිත තියෙන් ිකේනක. තුම කිවවා කාරටම අසුවතේ පලස්සවබයනකට ංගර මලින්කවගේ විරද වුණා රටමගේ විුරදන පලස්වන හැබැයි අසුවටේ චන්දයෙද ජනත විමුක්ති පෙරමුණ හර සියලුම් පක්ෂ පලස්සවවා චන්දෙට ක් ද. තොන්ගේ ත පක් ප නෝ ජ ඉදිර පත් පක්ෂයක් ෙටියට ඉදිරිපත්න නට. අර මයි පාලේරත් ආඩු කාර්තුමා කිුගවගේ මේක ස්ටේජක් කරගත්තා ඊළග පවරට ට න්ේ කියන්නේ පාලිමයෙන් තුරේයන්ට හොදම පියෝර හැටියට ලාලස් බාව මේ වෙනකොටත් ඔවු හරකින් කියීරලනෑ පනස් බා නමුත් මේ වෙන පොට තත්තේ තු අපිා සාචා කරම න්න මෙන්න පලාස් බ ගැන හතුන් ගැ. වස්ථා සංසෝධනය ගැන 13 ගැන 13 + ඕනෙදි කියන එක පිළිබඳව මදාාන පාක මැදිරියස් සමඟ සම්බඳධී නැවතත් තුලාව දශපාන සංවාදය සමගින් අෆියකතුය ඔබනවත් තුලාව දේශපාලන සංවාදය සමගින් 13ද 13 +ද. ම අදප ප සාකච්චා කරමින් සිටන්නේ මේ පලාලස් සබහ ක්‍රමය පිළිබඳව සහ ධහතුන් ගැනි ආ්ඩු ක්‍රම ්‍යවස්ථාව සහ දහතුන් ගැනින් දහතුන්ගැනින් එහට හිදලා තහතුනට එහගේ යමක් අවශ්‍යද කියන පළිබඳව යි පල හරත් ආන්ඩු ර්තුමන දැන්ග ජිනවාවල බංමුණින් සඳහන් කරාවගේ මාන හිමිකම් කව ද ස ැතර අපට චෝදර ෙල්ලා තියෙනවා ඒ ෝදරාවවට පිළිතුරු ලබාදීම වනුත් යනවා. දැන් මේ ජිනීවා මෙහුමේති බෝහිවිටතා කරන දෙයක්ත්තම අපේ නවාර්ගික ප්‍රශ්නය පිඳව. අපේ ජනවාර්ගික ප්‍රශ්නය මුල්කරගෙන තමයි රටතුළ ප්‍රශ්න ගනාවක්ම ඇති වනේ. තිස්වුරුදු යුද්ධය තිබ්බෙත් මේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඒ ඇබැයි බැලුවොත් ත්‍රස්ථවාදය තමයි ඉස්මතු වනේ හැබැයි ජනවාර්ගයට අදාළ ප්‍රශ්න මංගන්න මුලිනුත් කිවගේ තවමත් එහෙම තියෙනවා. ඒ ජාතින් අතර යම් ප්‍රශ් ගැටලු ප ොච ැන් හැදුවත් ඇැ ද තාව. ප්‍රශ් යවා මොකද නිජබිම පිළිබඳව ප්‍රශ්නය තියෙනවා මේ නිජවිම නියම අයිතිකාරය කෞුද කියන ප්‍රශ්නය තියවා. උතුරේ දේශපාල න්ඥන් දෙමන දේපල්ල්ඥන් කියෙන මේක තමන්ගේ නිජවිම කියලා මේ සීමාව අපේ කියලා මේ සීමාව වෙන්කරග්ඩ තමයි ප්‍රවාහ කර නැතුළුවේ ත්‍රස්වාදික ක්ඩයම අවුෘත්තියක් මහමිලේච යුදධයක් ඇතිකරගෙනගිය. ද උතුම කොහොම දකින මේ දහතුන අපි දිගින්තිකට පලවෙන් වැට සසාච්චා කරේ. දහතුුණ ගෙනාවේ අන්නේ ප්‍රශ්නය විසඳන්ට. ත ගේ ප්‍රශ්නය විසදන්. හැබැයි ඒ ප්‍රශ්ණය විසඳිල නෑ දැන් ඔබතුමල්ල වනත් දෙන්න මේ ඒ ප්‍රශ්න ිස තු කිය න උන්දයි වතුම සරගව මහමතු ලයින්නනකට ඒ ප්‍රදශය සංවර්ධනය කළා ඒ ප්‍රදේශය ජනතාවට සේවය කළ බතුමා හැවචන්දකිතින් නප පල ව බතු ද උතුර ැද ආ්ුකාරවර හැටියට ෙල් ආණ්ුකාරවර හැටියට. රි පාල් න නත කරන කියලා හැ ූලි ප්‍රශ්න වි න් යනව තුමා නෝජය කරු සබරගම ජනවාර්ගේ ප්‍රශ්නය තිබවා ාති ගනාව ජීවත්තන පලාතක් දැ උතුවා දැන් ආ්ඩු කාරකම දරන උතුරු ඇැත පලාාතිගත්තොත් සිදල නතාව දෙමල් ජනතාව මුස්ලින් ජනතාව තුනම නියෝජන වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නය තනමයි පරිපාලනයට පුද්ගලටක පත් රතිවා. මොකක් ද ර ක ම. මේ සුධර්ම අපේ රට පුංචි රක්. මේ රටේ අප උත්‍රීතර සභහතා පාර්ලිමේන්තු. පාර්ලිමේන්තුයේ නියෝජනය කිරීමෙන් රට තුළ යම්යම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීමේ සහ. ඔය වගේ ජාතිීන් අතර පත්තින මතබේද තුරන් කරන්න තමයි මේ ඉන්දු ලංකා ගියවසුම් සහධාතුන්ෙන් ව්‍යසධ සසෝධන තුවස ගෙනල්ලතිී ිකින එක අපි හම කෙනාම දන්න දෙයක්. එතනදී. මේ පල්ලෙහට ආපු පලාාත්ත මට්ට මේ සංවර්ධනය සහ ජනතාවගේ ආදායම් තත්ත්වය ආර්ථිකය ගොඩනැගීම ගැන අපි ඉලක්ක කරගත්ත ගමනක් යනකොට ජාතියක් ලෙස හිසර මට මතකයි ්‍යාපනයේ උදුම් කරල. මුළු රටපුරා ගෙනියනවා. ජාපනය එලවුළු මුල් රටපුරා ගෙනීනවා. ඒ වගේ වෙළඳ මිත්‍රරත්වයක් ඇති වෙලා තිබුණු. ඒ මිත්‍රත්වය නැවතැ ඇතිකිරීම සඳහා මේ පළත් සබහ අතර ො ංයුතියක් ඇති කරගන්න පුළුවන් අපි උදාහරණය කටට ගදත් දැන් අපේ උතුරේ ආණ්ඩුකාරතුමත් මමත් අපි සාකච්ඡා කලගෙන අපි කටයුතු කරගෙන නවා උතුරට අපේ ප්‍රදේශයේ ජනතාව උතුරත් සම උතුර ජනතාව සම මිත්‍ර සීල්ලීව කටයිතු කිරීම වැඩ පිළිවෙලක් තුළ අපි ඒකේ රටක ජීවත් වෙන එක ජාතියක් කියලා දැන් අප සිංගපපුූර ගත්තත් ඒ ගොල්ල කියන්න සිංගපූර්ියෙන් කියලා අපිට ඇයි ්‍රී ලංක ල්ලි කියන් කියල කියන්න බැරි. අන්න එතිෙන්ට ගෙනම සඳහා. අපි රටේක් එකමුතුකම ගොඩනගෙන ආකාරයට මේ දහතුන්වැනි විවස්ථාව ප්‍රෝජනයට ගත්තුත්. මම දකින්නේ දහතුන්්‍යවස්ථාවේ තියන පොලිස් බලතලත් අපිට අවශ්‍යනෑ ඉඩම් බලතලත් අවශ්‍යනය මේ පුංචි රට ප්‍රතිපත්තිම බියවහත්මක වැඩපිළොලක් තුළ පාර්ිමේන්තු නිසිි පරිදි බලය පල්ලෙ හට බෙදලා දෙෙනවන ය බලය නිසි පාරිදි මේ පළත් සභාවල ඉන්න නෝජිතයෝ ලබාගන්න. දැන් අපේ පලත් සබහාව උදාහරණ කට දාමන් ඉන්නකොට. සබරගේ දිස්ත්‍රික් දෙකින්ම අපේ වතුකරේ ද්‍රවිට සහෝදරයෝ දෙන්නේ අපේ පලත් සබභාවි නියෝජතයද දෙෙන්න දොට ඒගුල්ලොත්ක් අපේ හොඳ මිත්‍රත්වයක් ඇතිවෙන. මුස්ලිම් සහෝදරයෝ දෙන්නේ දෙබත්තම ඉන්න.ඒවරන් මේ තත්ත්වය පල්ලහ මට්ටමෙන් ගොඩ නැගිලා තියෙන අවස්ථාවක ඒ තුළින් රටක රජයක් උපරිම ප්‍රෝජන අරගෙන මේ මිත්‍රත්වය කොහොද මුරු රටපුරා බෙධහරින් නකේන එක මේ පලා සබවතුලින් කරන්න පුළුවන් තැනක් කියෙනක ම ප්‍රායෝගික මගේ අවරුදු පායලෝදී මදක්. නමුත් මයි පාලය අන්ු කරතතුර වතුමයි ඒක්ක දේතමයි දැන් බලය මද්‍යගත බලය විමධ්‍යගත කරන්න ටමයි පලාස්සභාාව ලස්ව. ස්ථාපිකර. හැබැයි ඒ මධද්‍යගත බලය තවමත් මදධ්‍ය ගතමයි මධ්‍ය ගත වෙලානෑ දවතුමාන් ප්‍රයෝගික දන්නවන. එකනේ පාලිමේන්තුව සතු බලය මධ්‍යමා්ඩු සතු බලය. ලාස්බව ද ලන මේ කොේ තියෙනවා අවස්ථාව තියන සෝන තියෙනවා ොමුත් දීලනේ අරමංකෝග අතපය බැඳල ග තල්ලු ගාග වැඩක්ලා තියන්නේ එ ම මොකක් ල අමහරය නි එහෙම තියෙනව නම් මේ පලස්සයි ඇ කත් ඇති වැඩීම න ඒ දැන් මම එක තමයි බුතුමා අපෙන් බලාපොත්තුය නොව ඇත්තේ මේ අපි මේ පලා සභාව තුළ අපිටට රටක ඇති කරන්න පුළුවන් වෙනස. මේක බලාපොරත්වෙන් එතක එකන මේ ගියසුම එතකොට ඒ වනේ නැහැකෙන එක මට පිළිගණඩ බැෑම ොකොද ේතුම් ම මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව මේ ජනතාවත් සමග හැම කෙනෙක් සමගම අවුරදු පහොක් මිත්‍රත්ය ගථතකරපපු එක පලවෙන එක තමා මට ගන්ධී සම්මානය හම්බුණ එක ගාන්ධී සම්මානය මට මට ඉන්දාවෙන් ලබා දුන්නේ වතුකරේ ජනතාවගේ ද්‍රවිඩ ජනතාවගේ අධ්‍යාපනය නංවාලීම සඳහා වතුකරේ හිත්තිබ පහහි පන්තිය දක්ව පමණයි. එකට රත්තපුරයේ දිිත්‍රිකය සහ කෑගල් දිිත්‍රිකේ වැඩිපුරතිීන්නේ නතාවගේ ඉඩම් වතු කරේ. මේ ජනතාවට අප උසස් පෙල දක්වා ගිහිල්ල විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා යනොට මේ දර ඔක්කොම අධ්‍යපනයක් එක සමාජ කරමයට එකතුා. ඒ මට කීවේ ඒකට හිට ජතතුපුතවා මහින්දරජක්්‍ර ැත්තුවවා තමයි ටඒකට උදව් කරල ම පසල් අනු හයක්. එක ගොඩනකිලි. වෙන කොහාඩුවත් දෙන්න ඇතු අපි වතුකරේ ජනතාවගේ දූදරුවන්ගනුවෙන් ලබාදීලා. මම එක පාසල්ලකට යනකොට මේ මේ පහුගිය මහමැතිවරණේද. ලමයි විසි අ ිනෙ ගහිල් ලතිය නවා විශ්වවිද්‍යාල, ඒක තිබුණේ අටයි වනි පන්තිට පමණ පලසබ තු ත පලත්බතු මර පාර්ලමෙන්න්තු හිටිය පර්ලිමෙන්න්ත කමේ තිබිය යුතුයි ඇබ පර්ලිමෙන්න්තු මතවල හට මට මේ ජනතාවට මේ සේවය කරන්න පලා සබහ හර වෙනත් තැනකදේ අවස්ථාව තිබුණ නෑ. ඒකයි මමක මේ දෙක අත්තර තු හයයක් සරගම පළ සපගම නෝජන කරින් පාර්ිමෙන්න්තු නෝජනකක් ව පැිට මන්ඩල හිටිය. ර පරාතෙන් ්‍රික් ෑැල දිස් ්‍රික ෙන්ම මලා ාම හන තු තු අවු හ තිේ පර්ලිමෙන් ද ප්‍රදේශන කද කර තියන්නේ. මම පලමෙන්න්තු න දිස්ත්‍රික්රම විතරන තියනමේ අපේ රර ස්්‍රක්ක පැගල ම ඉන්නකොට පර්ලිමෙන්න්තු න්තරිවරය හැටේඩත්. ම මේ කාලේ අමාත්‍යන් සෝලි හැමටක්ම ගත්ත මන්ත්‍ර වරෙක් ජනතනය ුතුක් නැතව මට නතාව පලවෙනි පලත් සබ චන්තයම පදලගෙ ර ම වඩ කර ැති කෙනෙක් කොරුකා ගලට කිය ඒකත් එහනිසා ජනතාවත් එක් ඉන්න එක බගකීම තමයි ජනතාව පුද්ගලයන් පිල් ගැනීම මෙතුර පලාස්ස බව තුළ එවැනි තත්ත්වයක් ඇති කරගන්නට අපේ විලිගමගේ ආණ්ඩුකාර්තුමක්කිවා පුද්ගලයා මත්ත මේක රැදිලතිය අවස්ථා තියනවාගේ ලැත්තන ඒක රට උප්පු කරන්න පුලුවන්ද මංහා සමානෝ මන් දන්න බර්ට් ප්‍රේමිල දිසනායක මහමත්තුමා වැඩකර. මං අදත් එතුමගේපුහම එතුමට ජනතාව පුදුමාකාර ගාදරයක් ගෞරවයක්තින්. ඒමල් තව හිටිය විස ජවිතක්‍රම් පෙර. මුල මුල් කාල හිටපු මහමතිවරු හටිය. විශාල ජනප්‍රය තාවයකට පත්වෙන්නේ ඇයි. ඒත් ක්‍රමය තුළ නිසි පරිදි පල ප්‍රෝජන අරගෙන මිසාක් අපිට අර බලය ඕන මේ බලය කියලා ඉල්ලන්නට නැු ධර්මන් මැත්තුම මගේ ප්‍රයොක අධ්‍යයක්කින් හැරිියට නම් මේ පලාා සභාවල තුළ තියෙන බලතල අනමශ්‍යවිදියට ආණ්ඩුව උදුරන් නොගත්තුොත් මේ තියෙන බලතල ඕනවටත් වැඩිය ප්‍රමාණවත් අපිට අපේ පළදියුණු කරන්න ඒ තමයි මේක වෙනස මම අදත් ඒ ගත්ත ක්‍රියාමාර්ග මට අද අධදකම්ඒ සම්බාරය තමයි ට උතුල්මද කරගණයන්න්න ප්‍රෝජනවත්වෙලාතිය. ඒක ඒක සමහර තැන්ගොල් අසාර්ථක වෙන්න ඒගේ පල්පුරද්දක් නැතිවක වෙන්න පුළුව ඒක නිසාම් ම මංකයන්නේ පාර්ලිමෙන්තු ක්‍රමේ අවුති කරනවා කියන කියරන පාර්ලිමේන්තු ක්‍රමේ රටේ තිබියතු ඒ ම ාතිකවසයෙන් ප්‍රතිපත්තිමේ සම්පාධනය කරන ආයතන විය යුත්තේ. ඒ ආයතන හැබැයි පල්ල හට එනකොට මේ පලත් සභාවලතියන්න බලතල ඒ ආකාරයෙන් පවත්වාගෙන ආහිතුයි. එත්තන දී. මේ ඉන්න මැතියමති වරුන්ට මහැමතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුෙන් ලබා තින සහයෝග හත්ත එෙක්. මෙතන පල්ලහ මටම ආරක්ෂා කරන්න පුළුවන් පළලාත් සභාව තිබුණ නං පහුගේ ප්‍රශ්න තිසියක්ක් සිදදු නොවෙනෝ කියලා මට විශ්වාස කරන්න පුළුවන්. මොකද ප්‍රාථමිකේ පළස් සභාව කියන්නේ රජා ආරක්ෂා කරන පෞරක් ව එක. ඒ හැම අවස්ථාවකම හැම රජයක් පැමණි අවස්ථාවකම ජනතාව දුන්නා පළත් සභාවට රජේම ඒ පක්ෂේ පලාස් සබා පිටම අවස්ථාව ලබාදීලතිබමු. ඒති ොද. ඒ කියන්නේ මේක ගහිල්ල වැඩ කරන්න කියලා කියලක ඒකොටගෙන අරගලය කරපු තරුණයන්ට පලාස්සව තරුණය පිළි ගනිීත පලාස්සබ කාවමේ පලාස්සභාවෙන විරෝධය ඇවරන පලාස්බවා නැති නිසා ඔපතුම විස්වා කරන ත පලාසබා චන්දයක් යන්ඩ ගියොත්. රට යම් විරෝධයක් ඇතිවේ කියලා. දැම් සුදර්මන් අවුරුදු තියක්කව. අසන්න කාලයක් ආපු පලත් සබා ක්‍රමය තුළ කවුරුවත් නැගිට හැට නෑනි මේ මගේ මොකද හේතු පලත් සබා තුල ඇතිවෙච්චි සමග සම්පන්ධතාවේ සහ සම්බන්ධතාවේ. ඒ සම්බන්ධි කරනන්නේ නැතිවුණ ගමන් ගිලහිලා ගිය ගමන් මේකේ වෙනත් විකල්ප මිනිස්සු ප්‍රෝජණයට ගන්න පටන්ගන්නනවා මම මම කියනවා අපි පලත්පාල නායතනලින් එන ජනතා නියෝජිතය. ඊළඟ ජනතතා නියෝජිතය පෙළ ගැසෙන්නේ පාලිමේතු දිහටය එතෙන්ට ඇනතියන හොඳම වේදිකාව තමයි මේ පලත් සබයි තුොර ජනතාවගේ අසාහනයක් දුරකරන්නත්ත අපි විධ උපක්‍රම උපයෝග කරගතයුතු. එහෙම උපයෝගි කර ගත්ත උපක්‍රමයක් කරනත් වඩා මේ කටට වැඩදා යික්‍රමයක් කියනක මම දක්කා මහ මති දුරේ අුරුදු පහලවක් කරන කොට මේකෙන් ට කොච්චර දුරට සේවයක් කරන්න පුළුවන්ද නතාවට කියනෙ ඔප කරල තමයි මට අර ගාන්ධි සම්මාය හම්බුනේ ැබැයිගේ ගිනිිති බෙලා ඒ එක තරන්ගල්ලා. ජවන් තියාගරාජා උතුරු ආන්ඩුකා අර්ථමනි දැන් අර ප්‍රශ්නය තමයි අපි 31ට පල ැන කතා කරනැනෙන් තියෙන 31 වීම පිළිබඳව දැන් උතුරේ අ මුලින් ඇවෝගේ ප්‍රශ්නය තියනවා. ඔවතුමාට හරි සමී පැති. උතුරේ තරුණෝ යම් තවමත් ඉන්වා යම් දේශපාලනනි කරණයක උුන් තවමත් තමන්ට නිජබම කියන ඒ සංකල්පය තුළ ඉන්නවා තවමත් පිරිසක් කින්නවා එහෙම එතකමට තුරේ දේශපාල්ලගේ. අපි රිටුවමගත්තො දෙමවළ සංවිධානය තුළු ඒ දේශපාලනඥ සම්ප්‍රදායක දේශපාලන රාමෝතුල ඉන්න ගමනුත් අරන තරුණයන්ටත් යම් දෙයක් පෙන්න්නන්ට නෑ නිජවිිම ඕන අපට ස්වෑන් පාලනයක් ඕනේ කියන සංකල්පත් එකකනමි ජතන්තරයටට ගෙනනිල් තින දැ ඔබතුවා පලේනටේ දවසකර වතුවාන් හැවි වර්තරජා ෆෙරවාල්ගේ කෙනෙක් වතු අණ්ඩුගාරවරය හැට ොතුවට ගැටීමක් ඇතියවා නිලන්තරෙන්ම. ද බතුවා කොහො දිතන්නේ දැන් එක පැත්තකින් කියනවා විදායක ජනාාතිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. ඇවැයි විදායක ජනාාතිපති ක්‍රමය සහ ඒ දුරේ ඇතුළ තමයි ආණ්ඩුකාරවරු බලාත්ම කෙලා ඉන්නේ. ජලාතිපතිවරයටට ඔවතුමල්ල පත් කරට ජනාාතිපතිවරයටට බලය තියනවා යම්කිසිේදියකින් ඒ පලාාත තුළ විවස්ථානු කූල විරෝදධ විරුද්ධව යමක් කරෙනවා නම් ඒ බලතල පාවිච්චි කරලා ඒ. යටවත් කරන්න සහ නිවරදයඇති නිීතිජතුවනි ඒ දේවල් කරන්න මේ ්‍යවස්ථාව ඇතුළෙම බලතල දීල තියෙනවා. ඔපබතුමා කොහොමොද දකින්නේ අරවාගේ දෙයක් සිද්ධ වනුත් චන්දයකින්. වරද රා පෙරුමාල්වැනි චරිතයක් ආවත් උතුරේ මහමතිවරයා හැියට උතුරු සහ නැගෙනනිල ඒකා බද්ධ කිරීමේ යෝජනාව. නිජබිම ක්‍රියාත්ම කිරීම, පොලිස් බලතල ක්‍රියාත්ම කිරීම, ඉඩම් බලතල සක්‍රිය කර ක්‍රියාත්ම කිරීම. මෙන්න මේ දේවල් ඉල්ලුවොත් ඉල්ලන්න සිද්ධ වනොත්. ුකාරව හැිය පුතුම ගණ්ඩෝන ්‍රියාමාර්කීම් ත් ගන්න ්‍ර මාර්ගක තියෙනවාද තියෙනවා මම පොඩ පුළුල්ල අනිවා විතර දෙන්න එකක් ආණ්ඩුකාරවරයක් හෝවරයක් ව්‍යවස්ථාවේ සේවකයක් කවුරු පත් කළත් නැතත් මම හිතන්නේ එහෙම එක් කෙනෙක් අපි ඉන්නේ ව්‍යවස්ථාව තවුරු කිරීමට ආරක්ෂ කරන්න හා ව්‍යවස්ථාවෙන් දෙන පොරොන්දුව පුද්ගලයාට පුරවැසියට ලබා දෙෙන්ඩ. කිසිම සාාරනයක් නොවෙන විදිට ඒක පැත්තකි. නීතිය කඩ කරන්න දෙන්නෙත් නෑ එක ගලක් උස්සල විසි කරන්න දෙන්නෙත් නෑ සාධාණනයක් වඩ දෙන්නෙත් නෑ. එහෙම නම් නීතියෙන් පිට පැ්ඩොත් නීතියෙන් එහෙනම් පිවර ගන්නවා. ඒක එ උත්තරේ. හැබැයි එතෙන්න්ට යන්න ඕනේ නෑ අ මීට ඉස්සලා පලනිි ඇයට ම කිව් පාලමතියෙනවායි කියර. පාලම තියනවා කොළඹයි පලාාත් නමැත් සමඟ පාලක් නමැත් තියෙනවා ඒ පාලම හරියාකාර පවත්වාගෙන යනවා නම් මධ්‍යමාආණ්ඩුවේ ඇමතිවරු තමාගේ කාර්ය භාරය කරනවා නම් පලාාතර ඒකොළන් කාරය බරය කරන්න ඉඩ දෙනවා නම් ඒදේ ක අතර තියෙන්න්න බැලන්සේ කරගෙන ඇතියාගෙන අන්න පුළුවන්න ඔය ප්‍රශ්ට හොගක් නැතිවෙනවා හැබැයි ඉදිරි කාලයට අවුරු දහයකර පමණ කාලයක් වෙනකව පලාාත් සබා චන්දයකීම් පලාතත් ඉහිුටු නොත් කෙනෙකෝ කවුන්සලප් පි හිටවුණොත් මහමතිවරේකා ඇමතිවරි පත්වුණොත් මුදල් ප්‍රශ්නයක් එනවා මොකෝ හැම්පැත්තෙම කියේ අපිට මුදල් ලෝනය අපිට සංවර්ධනය කරන්න කියන. ඒකක් එනවාඇකල ම කියනවා ඉදිරිට හැබැයි දැන් මේ දැන්තිය න අමාරු ත්වේ අවස්ථාවකුත්ති ඒ අවස්ථාවේ ප්‍රයෝජනය අපි තාම දැකල නෑ ඒක කියන්නේ පලාතයෙන් රටට කර හැකි දියුණුව මොකක්ද. අසීමේ තයි. පලාාත් නමෙව දවුණනොත් ලංකාව දිවුණු වෙනවා. එදාට ඒ පැතිවලේ ඉන්න සමාජයත් මේකට සංව ඇතුළ වෙනවා සාමාජිකයව වෙන සාමාජික වෙනවා. එදාට මෙතුම කිව්ව වගේ ලාංකිික සමාජයක් හැදිනෙනව තව හදන්ඩ පුළුව තව ඉඩතින හදන්ඩ එතන එක පත්තක දේශපාලන විවාද අනිත්පත්ත සංවර්ධ දේශපාලන අයිය සංවර්ධන අයිතිය. මානහිමිකවලට අයිතියෙන අයිතිය. ඔය තුන පවත්තවාගෙන අන්න පුළුවන්න මහිතන ඒක හදාගන්න පුළුවන්. ඕනම රටක ඒකන්නේ දූපත්වොලට වැඩියෙන්ම මේ ප්‍රශ්න තියෙන්නේ. අපි දූපතක් හැමේලේම පොරැත් තියෙනවා. ඇර මුදල් හා බලයට තියෙන ගට්ටන තියෙනවා. ඉතිං ඒක ජනාධිපතවරය හෝ ආණ්ඩුකාරවරයකෝ අගමැතිවරයක් ඒ ඒ ගටනටක බැලස් කරේ ගටන නැතු තියෙනෙක් නෑ හැමදාමය ගටනයක් තියන යම් ගටනයක් තියවි. විවාද තියේවි. හැබැයි ඕනව එකක් තියෙන්නේ වි්‍යවස්ථාවෙන් පිට නම් පනින්න නම් එපා හිතන්ඩුවත් එ පයිකල මං කියන්නේ. මතම ය හම වස්ථාවෙන් පිට පැන්නොත් අබ්ධාර තිීරන පිට ආ්ුකාරවරය සතුල තරමට අන්ුකාරවරයකට බලතල තියනවාද යනවා. කෝම දෙබල තලතියෙන මේ ව්‍යවස්ථාව තියෙනවා ඒගන්නේ විසුරු හරිද පුලුවන් අවශ්‍යනක් එතෙන්ට ගිය යතු යන්ඩ ෝොන්න නෑ මං හිතනයේදී ආණඩුකාරවරය අර මහයමතිවරයක් කතා කරලා සමතයකට පත් කරලා යම් ප්‍රමාණයකට නීතිය ඇතුළත වැඩ කරඩ අපි පොළම කෙන අපි කැප වෙඩ ෝනි. දේශපාල පැත්තෙන් සමරියට හැසිරීම පොඩ්ඩක් වැඩීෙන් වඩ පුළුවන්. ඇබැ අපි එතර නෑ අපි තවතැකිඉන්නේ. අපේ රාධකාරයක් තියන ඒකළඟ සංසුන්ම නීති ඇතුළට වැඩ කරන්න ඉ ඉඩ පා වැඩක් වැඩ සටහන පවතාාවගෙන අන්දෝන. ඔබතුම කියන්නේ පලස්වභාව පවතින වෙලා සිද්ව වන පලස්සවා පවතින ලක් සිදනුත් ොද පලස් බාව නැහැ ද බතුම අරතේ තමයි ක්කමතිය තුරු පලස්සභාව පරිපාලන කටයුතු සල්ල සිද්ධ කරන්නේ. මේ මේ මොහොතේ අපේතු දනාතිපති දුරේ අහුසි වෙනවා ජාතපති ක්‍රම හසියෙනවා. අන්ටිකවරය සතු බල තලකට වෙන්නේ තියනවා තිය අපි යනෝ ඒ ්‍යවස්ථා භවස්ථාව හසි වෙන්නේ ඔතුමටියම් එතනම් ප්‍රශ්නයක් තියරවනන්නේ පත්කිරීම ජලාතිපතිවරයා සතුයිගේ පත් ීම ජාතිපතිවරයාගේ තනතුර අහසි ව නොත් අහසික් කලොත් මේ පත්වීම පිකොතුව දැ ටය දැන් අප ත්තොත් ගෝටාබය හිටපු ජනාධපයත්තුමා එතුමා ඉල්ලා ස්ෝනා. ල ජාදිපතිය තුම පත් වනා නමුත් අපේ බල තර තම පියාන මකන ජතිිපති දුරය හසසි දරේ හසුනො පත්කිරිමක් කරන්න රන්න එ එතන එතන තියෙන්නේ සර්මම මහයමතිගෙන කෙන්ඩ පුළුවන් හැබයි කවද ැහ මහමතියව බලස් කරන්න කවුද ඒ පුද්ගලයා කොඩ්ඩක් මැනිස්් කරන්නේ පාලනය කරන්නන්නේ කවද. ් එතන මගේ එඇ අන්වර්තර දෙකන්නේ මේ සහ ක්‍රමය තියෙනවා නම් ඊට උඩිම් දලාධිපති ක්‍රමය පැවතිය යුතුමයි අනිවාර්ය ජලා ක්‍රමය නැති රටකට ව මේ දාහතුන් නිවස්ථාව වළංගුට උතුම පිලිගන්න දී බලංගු නඇත බන්දන්න හැ සුළුජාතින්ගේ ප්‍රශ්න ඇවලනවා සක බලාත්ම කරන්නක් දැැ පාලන කිරීම ප්‍රශ්නයක ප්‍රශන තින අනිවාර්ය ප්‍රශ්යක තවට ට අහ ගල්ලා. ඉල්ලනවාදේ හවඒ ඉල්ලන කටිය තමයි කිය විදා ල තුර හස කරට තන ර ටර මක් කියන්ඩෝ නෑනේඔගැන උතුරු නැගනීර වෙන් කිරීම සහ වෙනම නිජබීමක් අයිති කර ගැනිය. අපි මං උතුමයි තා ප්‍රශ්නයතිරයේ තමයි උතුර එක පලාස්ස පහාවක් දැට නැගනීර බෙනනවෙක් නම් පලස්සවබහු ඇම මේක තිබේ උතුරු නැගනීර එක පලස්සවා කටියට තමයි පැවතුගේ. ඒ ඒක බද කර ොන් කියන්නේ ඇතිම ිල්ලිත්න උතුරසාණගගේ ඒේකබද කළ ිල ඒ හතුව ම මුල්ලින්ම්ම කිව්ව දේශපාලන තේරෙහිව කතා කරන්න එත පක්ෂපාතිය කතා කරන්න ෙත් නැෑ කියල අ ඉන්ග්‍රීසින් ඒසෙමටිකල් ඩිවලූෂන් කෙඒ කරන්න අමාරුයි එක අමාරුයි කරන්න මොකෝ පැති දෙකක් එකට වෙලා අනිත් පලාත් තනයෙන් ඉන්නවා කියන ඒ කරන්න බැරිදයක් අසාධාරණය කෙන අසීමිත නං ඔය ප්‍රශ්නය නම්. අසාධාරණය කියෙන නැත්තං. නීතිය හැමෙක්ෙනට එකහා සමාන නං. හැමයක්කෙනට එකහා සමාන අවස්ථාවත් දෙනවනම්. කිසිම අවංසාාවෙන් තොරව ජීවත්තෙන්ට පුළුවන්නම්. ඕ අවශ්‍යවෙෙන එකන්නේෑ. මම හිතන්න නැවත එතින්ට අපි යාවි කියලා. ඇක දෙගොල් පලාත් දෙකක් එකට ඉඩුවනි කියන ඉල්ලියවම් මහිතන්න පතිට යාවි කියලා. යන එකක් නෑ. මොකෝ නැගෙන හිරෙත්. සමාජ කණඩා ඇතුනත් තියෙනවා ඒකොල් එඟ එක එකන්න මහිතන්න එක වේ කියලා. ඔබතුමාගේ සිතුවිල්ලක් විතනයි. නමුත් මේ කර බතුමා කියන දේශපාලනිිකව අවත්. ද අපට අපි විවෘත්තව කතාකරොත් මේකා අපට ඉන්දියාවේ හු ඇත්මකිවොත් අපට අවච්‍ය නති බෙලාවකර ඉන්දයා බලපෑ මත තමයි ඉන්දුලංකාගේ විසුමෙන්න මේ දහතුන්ගැනි සංසෝධනය අපි විවස්ථාවට ඇතුළත්වෙෙන්ියෝ. එතවට ඉන්දාව ඉදයාාවේ ලපෑ අපට තවම ඉවවලේ ඔවුන් අපේ පදාර සාතකැකට ටන්න බම වෙන පැත්තක මකිීව පාර්ලිමේන්තුවයෙන් කරගත්ත පරගඩ බැරිදේ පලාාතන්න දන්ඩපා. කරනාාක ලෝව ිල බේරගන්ඩ පාලිමේන්තුක මං කියන්නේ එක්දර්ශනසේ හතලි සට හිල අදගෙනතුරු එතන බේරගණඩ තියන ප්‍රශ්න තියනවා ඒරන්නාාව තරින් බේරන්ඩ. ඒහි විරන්න බැරි දව තටව ප පශන මතුව ව. ලිගමගේ අණ්ඩුගරතුවනි මහිතනේ ඔතන තමයි ගැටලුව තියෙන්නේ. එකනේ පාර්ලිමේන්තුෙන් බේරගණ්ඩ බැරි ප්‍රශ්න බේරගණඩ තැනක් හැටියට තමයි. පලස්වවා ඉන්දයා යෝජනා කරලා ඉන්දයා විසින් ස්ථාිතක කරලා ගෙනනල්ලා තියෙන්නේ. ඒහර අපි අතීතයට ගියොත් මේ ජනවාර්ග ප්‍රශ්නයසාහ ්‍රස්ථවාදයටත්. මේ සියල්ල පාල මැහැතු අබතුමකි වගේ පලාාත් නමයකට පාල නම ඇත්තිෙනවාගේ උතුරු නැගෙනහිර. ක පාලමක් කරලලා ඒ බාලමහර රටමල්ලන ක්‍රමයක් තමයි නිර්මාණය කරන්න හැදුවේ තවමත් හදන්නේ. හැවයි දැන් අප එතනින් එහටගේල්ලා බතුල්ද ගින්දිිකමකි නව රිපාලනයේද. පලස්සවාා ක්‍රමය හොඳයි. රට පරිපාලනය කරද අ මද්‍ය ගතලා තියන පරිාලනය විමද ගතවලා තියෙනවා කියලමේ පලස්සබවාා ක්‍රමය තුළ. දැ පලස්සභාව යටතන සේෝක්ෂෝ ගඩනාවක්ම. ආයතන ගණනාවක් තියනවා. සෞඛ්‍ය ගත්තොත් අධ්‍යානය ගත්තොත් තව ශ්‍රේෂ්‍ර ගනාවක් තියෙනවා මේ පලස්වබාව යටති. පලත්පාලලා අතන ාලෙන් ොතු රන්න හැට දැ අඩුකාරු ඇයට තු වල ඇයට තමයි පලාත්පන්නලා අතන පහලි වෙන්නේ. දැන් දකුණු පලස්සබාව ගත්තොත් පලත්පාලා තන ගන්න තර මේ පලාත්පාල අතන සේකය කිල්ලි කුත් තියන අපිට මේ වැට සහ යනවා කිබ වෙල ර ුතු විල්ල න පක් වි විල් තිෙන මල් ප කු ඇැල් ේරවා. ස්තීර නොකපු සේවකයෝ ඉන්නවා කියලා මේ පලාාත්පාල ආයතන වල පලාස්බාවෙන් තව ඉස්තර කරන්න නැති කියලා පංඒකට පිළිතුරක් දෙන්න කටි පිළිතුරත් න තිීලක ප්‍රශන යක මේ කෙටි පිල්ලිතුර මෙච්චරයි. දැ මේ අටදාහක ප්‍රශ්නය ප්‍රමාර විට ඔය අටදාහා අතරය අවරුදු පහක් විතර කාලයෙකුත් ගත කරන සේවකයන් ඉන්න. ඉතාම සංවේදී ප්‍රශ්නයක් මං මේක බලන්නේ ඒ ලමයිගේ දිහැයි ඒ. යට දවිශාල ප්‍රශ්න ගණනාවක් තියෙන මේ ඉස්සර නොකරීම නිසා. එකත් තමයි ඔුන්ගේ හරුදු හතලේදි ගත්ත කෙන ද හතළල ස්පා පැනලන ඔහටෝ ඔයට විස්්‍රාමයටටකට යන්න විදි්‍යක් නෑ දැන් ඉස්තර කරු. තිීම ගැටලුවක් තියෙන නමු ඒක පළත් සභාවමට්ටමින් ආණ්ඩුකාරයට විසඳාන්න පුළුවන් ඔන්නන් ඒ තෝරගත්ත පිරිිස්සට දාවනක් නිමාාවන්න පරිදි වයස නොසලකා ස්ල කිරීම කරන්න කියලා කියන්න පුළුවන් බල තින ණ්ඩ ආ්ඩුකාරයට තියෙනවා ආ්ඩුකාරයට නැත්තේ මේකට මුදල්ස්යා ගැනීම තවයි ඕන මේ අටදහට පඩිජවන්නේතේ. දුට ඒකට මධ්‍යමාණ්ඩුවේ මනැ තමුදල් කොමිසමින් අපිට අවසරයක් ඕන වෙන බණ්ඩකාරීෙන් අවසරයක්ක්න ඒකට තම අප මේදස්ල සටන් කරන්න දැන් විදි දෙයකින් අපි පසුගේ ජනාධපත්තු හා ඉන්න කාලයේ මේක අපේ ආණ්ඩුකාරවරු සියලු දෙනාව තැනකට ගෙනාව මේ අටදහා ඇතුළත් කරන්න ඕන කියලා එකතාවේ තියනකට එක දැන් ඒ ඒ ජරාජිපත්තුමා ඉවත් වනාා දැන් අලුත් ජනාධිපත්තුමාට මේකකාපි දිරිපත් කරන්න අපි ගරු අගමැසිතුමාට මේ ප්‍රශ්නය පෞග්‍ය අවස්ථාව දිරිපත් කළක් මේකට පොඩි හැම පාර්ෂව මේකතු වෙන කොමිටියක්හරිදාලා මේ ප්‍රශ්නයටම උත්තරයක් හොයමු කියලා දඒක සටහං වෙලා වාර්තාාවල අපිටි එ වලදිකුණා පව අපි ඉල්ලීම ඊට අමතරව තවම අපට අලුත් ජාධතප්‍රතුමාාව හමුවෙන්න අවස්තාවක් කම්ඹපුල නහැ අප අඩු කරුන්ට අපි අහමුවේන පලවෙනි අවස්ථාවේද මේ ප්‍රශ්නය ගන්නවා. මේක සෑහැන දුරට අප ඇදගෙන ඇවිල්ල තියෙනවා පලාච්‍රභාවිෙන් ඉස්තිර නොකරනවා කියලා කියන්නේ දැන් කලාර්පාලන ආයතනය තුළින් යායට බැටු පක්්‍ය වනවා. නමුත් ස්තිර කරනවාන අපි යන්න ඕන මහ බන්ඩාගාරය අරු දල්වට මොද ස්තරනවා කියලා කියන්නේ ඌට ඔගේ ජීවිත කාලයේ දක්වාම රමගේ න්න කවර ක්කීම බාරගන්න එක ට බෑ විලිගම න්ඩුකාර්තුමන මගේ එන්හැද දැන් ඔබතුමා කියනවා දැන් අපි මේ පලාස් සබහ ක්‍රමයතුළ පලය විමත්ධගත වුණා කියලා හැබැයි ඔබතුමා ඇයට තින්නේ සේවකෝටික ස්තීර කරගණ්ඩ මධ්‍ය මා්ඩු අවසරගණන්නඩව. නැ ම පන්ඩාකාර ට ආම පලස්බව කරක්න දැන ඒ පලාත්වබය මීට කලින් යම් පළත් බභාවට ආය මුත්පාදනය කරගන්න අවස්ථාව තිබුණා නොත් පසුග කාලෙ මෑතකාලී පුළු රටටම එකකාරී බදු ප්‍රතිපත්තියක් අවශ්‍යය කියන ව්‍යමලජයේ ප්‍රතිපත්වය උඩ වීට වගේ දේවල් පළාත්වභාවට ලබා ගන්න නැතුව කියා දැනට අපට අම්භවේ ආදාය මං මී ලින් අවස්ථාවදික් ොෝම සුළුවාදායම් ඉඩම්මුොලින් අපටින බද්දක් එම නත්තන් රථවාන ලයිෂනගක් ලබා ගලනක් විතරයි අපි ලැබිනර විසාාලමු මුදල අපි පළත්පාලන අහිතනවට දෙන්නවා එක බැඳී සිරනවා අපි. තියනිසා අපිට හම්බෙන්නේ අපි වියදමින් සියයට අපිට මලියන හතලිස්දාග විතර වියද මක්තියනවා අපි පළත් සභාව සේවකයන්ට පඩි නඩිකිවීම සඳහා පමණක්ම ිලියනත ස්පාධාහක්කිදර යනවා එකොට මේ මෙතුලක් සුදුවාලිය කියන කතන්ද ඇත්තන. ඒ ද ල න කොම මේ මනිස්ු නඇත්තන්ද අපිගේ හට වලත් සබා හෝිකර යි හතරිස් දවට නවත්තන්න පුළුවන් යි සේවක වෙනස් කරන්න පුළුවන් ඒය ගොඩ ැගල ව වතගන ට පරිපාල ම නවතුවාගේ දමේ රිපාලනය විමද්ගත ගැනනිමත් එක වෙලා ැව මධද වෙලාමයි පලස්බ ්‍ය තබන්න අපි පටවාගෙන ඉන්නේ අපි මේ පශකට එකකට යන්නේ නැති ප්‍රශ්න දෙකක් එකට කතා කරනවා. ද මේද අප ජනවාගක ප්‍රශ්නයයි මේකයි පටලවාගන්නේ පරිපාලන මාසිෙන් පලාත් සභාක්‍රමය මොනක්‍රමයෙන් ආවත් දැනට සාර්ථක ප්‍රතිපඵල පෙළ ති නොද මුලින් හපු ප්‍රශ්නයට ම වෙලාල මුත්තරයක් දෙන්න. දවල් ියද කියන්නේ අප මේ ලියන හතලිස් දාහෙන් අපිගේම අද අමතතුරු පස්දිනත් ඉඳල පන්ත්‍රීවෝර පනහත් ඉඳදල ඔක්ම හිටියත්. සියයට දසම හතයි ියදම යන්නේ මනිසුන්ගේ සියලුම කාරය මන්ඩල හැම දේටම යන්නේ මලියන පන්සීය. උපරිම මම අවුගේ පලචවා කියාත්මක වෙන කාලිතිබුණු ගණන්ගලි මේකෙවේ ආදම කොචරල න පලස පලච්චබාවට ලබෙන ආදායම අරමධ්‍යම රජයනෙන් මංකිවනයද ගනු පහයි හයි සයට පහක් අපිට අපිහගන්නපුල ගන්න ට රජු විදේශ මුදල්ල ඒක අර දේශ ලබකිම කරන්න පැරි. කරන්න හැදවා ය උබතුමාම කියපු කවරුුවරි කියපු ජයවිත්‍රම් පේරමැතුමා වල් පලස් බව ලත් බව තියන වෙලා විදේශ ෙක් පන්ඩින් ගන්න හදවා. එක ඉඩදුන්නේ නෑ මධ්‍යමා්ඩුවක් හෙම දෙදන ඇතකොට ජාපීතම උතුර පලත් සබා ප්‍රශ්න ඩැක් අද මේක රාස නෙවෙන එලිපිට කතා වෙලා තියනයක් දන් අප ඩැස්පෝරයික කියන අපි ඔන්නන් ඔොයි බිියන පස්ිකේ ොල්ල බිය පස්සක නැග වන්න කියලා. එ අපි ඒ මිනිස ඇවිල්ලා ඒ වියදන් කරන්න පටන් ගත්තොත් ඇර ඉන්වරන්සක් ඇති වෙලා ො නො වෙනම පරිපාලනයකට යන්න තියෙන ඉඩකඩ වැඩි කියලන හිතන්නේ ද මේකේ අනිත්කාරණය තමයි මේ ප්‍රශ්නය අපිට දේශපාලන කියවීමත් තියෙනවා. ඒ කියවීම තමයි ්‍රවිට ජනතාවගේ කිවීමක් තියෙන. දෙවිට දේශපාලන නායකත්වය කවීමක් තියෙන අපි විශේෂයම අනිත්තරා පාර්ශවේ සිංහල පාර්ශවේ දේශපාලන කිවීමක් තියෙන දෙස්පාල නායකත්තේ. සාමා්‍ය මහජනතාවතුරත් වෙනම කිවීමක් තියෙන. ඒක තමයි මේ අපි කතා කරී දැන් අපිට අරකට සම්බන්ධ නැති කරලගතාකරොත් අනිිපාලනයේ විවදධ්‍ය ගත කිරීම සුදුසයි. ඒක සුදු වලියෙක් නෙමේ ඒ මදධ්‍ය මාණ්ඩුවතිමුණුත් තමයි සුදුවාලියෙක් නෙක අර මාතරන්න ම අන්න පෑ පොඩිපස්න රක් කොළට. අද ඒවා ඔක්කොම විමාධකත කලා එකගුල්ලන්ගේ මාරුවී පිි ප්‍රශ්නමද වැටුපවාර්ධක ලබා ගන්න ප්‍රශ්න ඕනෙ එකක් ඉඩාම් ප්‍රශ්න ඒ පලාඇතිම ගණුදන කරගන්න පුළුවන් දැන් ද්‍රවිට දේශපාලන නායකත්ය එක කියවන්නේ ඉඹල කොච්චර හොඳර කරත් මේ මයිපාලේරත් ඇමතුමා කිවවාගේ ලා දාම හොඳින් කරක් උඹල මොකුට අපිෙනින් තීරගන්න. අපි ඒක කරගන්න අපිට ී ඒ හොඳින් කරගන්න බල අපිට මදී පල්ල ල කයක් පත් කරගෙන අපිට කියන්න පා උතුර ලාතර ල කාවර අන්ුකාර ටටේ වෙලාරි මහම තර ුට ල ඒම කරන්න පා අපිට මේක කරගෙන යන්න දෙන්න. අපේ ජනතාව වෙනුවෙන් අප අපේ බලය පාවිච්ි කරන්න ඕන කියන එක. ඇති මේ අපිට අදාල වන නහ මොකද මේ පරම මුලින් කිවවා මේ ප්‍රශ්ට මේ ප්‍රශ්නය යිලඩ කරන්න අපිට මේ පලාත් පාික දුන්නන්නේ නමුත් ඒක හොඳ දෙයක් වැරදි කාරණයකට වනක් මේ පලාාචපා පහිට හොඳ දෙයක් දේශපාල නායකත්වයක් තියෙනෙක් හොන්ද දෙය ඒ මිනිසන්ට තමයි ගංවල මිනිසුන්ගේ තියෙන ගැටලු තේරෙන්නේ අද තවුදුල අපිදම සංසන්ධනය කරන්නේ යම් පිරිිස්සක් විරෝධ පල කිරීම එක අදී ඇතිබන එකක් නෙමේ ඔය විරෝන්තා පලකිරීමේ ක්‍රියාදාමය මත් සම්බන්ධ වනා හැත්ත එක ඊට පස්ස අසුහය තිබුණ ම යුදධ විදව විදියට වරින් වර නැගෙනවාද ඒක වලක්වන්න ඕනකම බොදුනෑ අපිට වලක්වන්න දෑ තවසැරයක් උත්තාව ලාාවකට එන්න පුළුවක් ති නිසා ඒකටාි කල්පිලගන්න උන්න එක යියෝජනය කරන ප්‍රමාණය අර සමස්ත ජනතාවෙන් හති විශාල නැහැ ඇහරි ගනප්‍රිය කතාවක්කැවල තියනවා දෙසිය විසිපාහම එපා කියලා. කියවාන දෙසිිය විසිපාම හොරුත් කියනවා දෙසි විසිාහම එපාත් කියවා. දෙසය විසිපහම එපා කියනරටේ පලාස්සභාව බලා දැන්. ද න්න වන ොයිවල හරි යෙන දවසක්කයන්න බෑ. එන්නේ අරගලට යම් විිසඳු මක්තයන්න. අන්න දෙසිය විසිපහම පා කියන ඒ ලෝගන්නට හොදස් ලෝගන්නයක් දෙට මයිතන උතුබල්ලට පලස් සබයි පුලුවන්ද. මම කියන්න පුුව පුළුව ඒක ත ධර්ම මැතුවා මේ පලස් සබාව ඇති කරලා දුන්නේ ඕකට කමයි. පලස්ස්භාව දුන්නේ. එවැනි අරගලයන් ඇති නොවී. ඒ අයටත් දේශපාලන වේදිකාවක් සහ ජනතා සේවට වේදිකාවක් හදල දීලතියෙන ඉතින් දැන් අපි උතුරගත්තොත්ව හෙම උතුරට උතුරේ නියෝජිතය පස්ත්තෙන් එ උතුරේ නියෝජිතයන්ට ඒ තියෙන වපසරියෙන් වැඩකිරීමේ හැකියාවක් ඕනතර තියෙනවා නැතෙන ඇති ම පලත් සභාවක් ගෙන ගගේ මහයමතවර කැටියට ඒ අයටත් ඉතා සාර්ථෝගේෙනනිච්චා. ඉතින් සමහර කොටසක් කොයි කාලිටත් ඔය වගේ ප්‍රශ්න ඇතිකරගෙනක් සරහට අියෝගාත්කවා ගෙනවා ැයි දායිඉදලා දන් අපි ගත්තොත්තහමර මොනවාද සූරියමල් ව්‍යාපාරිකාල ඉඳල තිබිලතියෙන. ඉති ගොවා එකතනකින් මතුවෙනවා අආයි නැතිවෙනවා. හැබැයි මේ වියවස්ථානු කූලෝ පාර්ලිමේන්තුුවක් තුළ ඇතිවෙන ක්‍රියාදාමය කටක නවත් අන්න බෑ ප්‍රාතන්ත්‍රවාදී. එඒ ජාත්‍රවාදය ත්‍රියාත්මක වන්න තමා වියවස්ථාවත්තින්. එත රොබතුමා හිවනේ ව්‍යවස්ථාවේ කොහොමද ආණ්ඩුකාරය පත් කරන්න ජනාපත්තුමාගේ සෙල්පට න ්‍රෂ්ාධිකාරණට නොම මේ ව්‍යවස්ථාව. එතනද සෝධනාගලින් එන්නලෝ නහමන අගමතිවරයට බලය දෙන්න න මේ ආණඩුකාරලු පත් කරන්න නැත්තම් පළස් සබභව විසුරපු අවස්ථාව වෙනකොට. ඊළඟට පළස් සභාව නැවත පත්වෙන තුරු ආණ්ඩුකාරවරයකි තමයි විශේෂ ක්‍රියාදාමයිතන්. අන්න එතෙන්ට එඩ වස්ස ස සෝද නැති වඩ. ඉති ඒක රටේ පාර්ලිමෙන්තු තියෙන්ඩු නොව වි සවිසි පහම අවශ්‍යනය කියන්නද පරලිමෙන්තු ඇතුළ ඉන්න අ ඇත් කියෙන හිියන. එ එතකොට කොහොමොද කටක් ගෙනන්නේ පාලනක ඒ දෙ විසිපාය ඇතු ලේව ඉන්නවා ඒ දෙසිවිසිපාහ එපයි කියෙන කණ්ඩායිම. ඒ ගොල්ො කියන හැබයි ඊලගට ැතිවරණ ඇතියන්ට කියලා. එඒට මතිවරන්න ඇති පමන්නේ අයි දෙේ විසිි පාක්න එතකොට අපි කන්න කොහොද කොයිද සේවිසිපාන්න කියලා. තීරණය ජනතාව තමයි ඉර්ණය ජනතාව තමයි ලිත්තු ගමගේ අඩුකාර්තමනි දැන් දැන් අ පොලිස් බලතල ඉඩම් බලතල මේ දෙක තමයි පලස්ස භාවේ භයානක දේ කියලා බෝධනක් කහඳුරන්නන්නේ තැන් යම් කිසිවිදයකින් අපිතුම දකුණු පලාතට වෙනම පොලිස් බලතලයක් වෙනම පොලිස් ඒක පිහිටීමේ බලතලය තියන බලතලේ දුන්නොත්. උතුරට පොලි එකක පිටිීම බලේ දුන්නොත් නැගැ හිරට දුන්නොත් උතුරු මැදර මේ පලාත් නමේයට දුන්නොත් ප්‍රශ්නයක් වෙනවා දේක. අප වගේ පොඩි රටට අපගේ දූපත් රාජ්චියයකට එක ප්‍රශ්නයක් නෙනවද. නෑ සුදර්ම නැත්තටම දැංග ආණ්ඩුකන දහතුන්ග ආණඩුකනව අස්ථාවේ පලවන උපලයකනේ තියෙන්නේ පලාස් සභාවට දීපු බ පස්තබා ලයිස්තු පලාස් සබා ලයිස්තුයේ පොලිසි අයිතික. ඒවගේම ඉඩම් අයිති එතකොට ඒක තියනු පොලිසිය තියෙන්නේ සිවිල් ආරක්ෂාව සඳහාරටේ එතකොට ඒක මේතා ක්‍රියාත්මකව ැනෑ නි පස්සේ ඉඩම් බල තල දීලා තියනු ඉඩම් බල තල තුළ ජාතික ඉඩම් කොමිෂන් ස්භාවක් පච් කරන්නේ කියන කාරණය පලවෙනි උපලේකනේ තියෙනවා ඒක ක්‍රියාත්මක වුණේ නෑ හැබැයි මේවා සියල්ල තුල අපිට ක්‍රියාත්ම කරගෙන යන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට මේක තියෙන්නේ අපි අර මම් මුලිින්කව් කතාවට යන්න වෙන. මොකද මේ ශ්‍රී ලාංකක කියන හදස අපේ හදවතේ නැත්නම් මෙ මේ අවිශ්වාසය ඇතිවෙන. මේ අවිශ්වාසය නැතිවෙන්ෙනෝ නැත්තටම. මේක තමයි තියෙන් ප්‍රස්සේ. තැන් හමුදා ත්‍රවි්ධ හමුදාව ඇතුළු ආරක්ෂ හමුදාවල බලතල කොවෙලාකත් දීලනෑ පළස්වභාවට දීලාතියෙන එක බලතලේ පොලිස් බලතලසා ඉඩම් බලතල යම් ප්‍රමාණයකට. එතකොට ඒවා ක්‍රියාත්ම ක්‍රීමේදී තියන තත්ත්වය රටේත් පවතින තත්ත්වය අනුව ක්‍රියාත්මක වෙන්න ඕන ඇති මංහිතනවා ඒ පොලිස් බල තල තියනෙ බොහෝ වෙලාවට සිවිල් ප්‍රශ්න විසඳීම සඳහා තියන වාතාවනය රටාවක් ඒ ආන්ත්‍රනය ඇති ඒ ආන්ත්‍රනය ක්‍රියාත්මකකිරීමට යම් කිසි ක්‍රමයක්ක් ඕන. අනික්කාරණය දැන් සුදුවලෙක් ඔබ හැමතිස්සේම කියනු. ඇයි පලාා සභාගැ එහෙම කියන්නේක කියන දැන්ි මධ්‍යම පලාාගත්. දකුණු පලාත් නියෝජන කර මන්්‍රීව පලාසබා ඒවගේම නගරස භවගල් ති ඇතරම ැ මධ्यම් පලාතගතු කොච්ච සම්පත්තියේද හරියාකාරුව පලාසබා තුළෙන් ක්‍රියාත්ම කරන්න පුළුවන් ු දාන. ආදෑ උත්පාදන ස්ථානයක් හැියයට අප ක්‍රියාත්ම කරන්න පුළුවන් ුණ ද කියන කාරණය සම්බන්ධ බොෝ වෙලාවට තවමත් ත පලාාසබා හැටියට අපි යැපෙන්න්නේ මධ्यම රජයෙන්තිෙන ඒ දීමනා එමනත් ඒ ආධරමත නිසා අපිට සොයං ආකාරයට තමන්ගේ පලාත තුළ තියෙන සම්පත්තික ප්‍රෝජන්ට අරගනිමින් ඉදිරියට යන්න බැරිද කියන ප්‍රශ්නය අපිට තියනවා. ඇති ඒවගේම තැන් ඉඩම් ප්‍රශ්නයගත්තොත් මේවා තියෙන අපේ කාර් පරිපාටිය දැන්ගේඊයේ මං ප්‍රංශ තානපයිතු මාපු වෙලාවේ අපි සාකච්ඡා කරා නුවර මහනුවරට කේබල් කාර් සිිස්ටම්යක් ඇතිකරන්න ඒ ව්‍යාපෘතියයක් ගේදැ අපි උත්පාදනයකන සෝල ව්‍යාපෘතිය සෝ ්‍යාපෘතිෙන් ආ්ුකාරතු මල් ම ත දකුණ ආ්ුකාරතුමත් උතුරමද ආඩුකාරතුමයි ආණ්ඩු රතුම අපි සියලුම පාසැල්ලල වහලවල් සෝ ජනය කිරීම සඳහා සූර බල ජනය කිරීම සඳහා ලබාදීලා පෞද්ජිලික සමාගම්මොලට ඒ තුළින් පලාස්සබඩ් ොකුවාදායමක්. දැ අපිට සූර්ය බල ශක්තියානුව සිිටම් එක අපි අඳුන්නාව දුන්නට පස්සේ අපේ පලාස් සභාවට ආදායම් හැටිය වර්ශයකට මිල්ියන හාසිීතියක් විත හම්බ මේ යන දත්තය තුළ බඒක වෙනස්වවෙන්න පුලතා වැඩි වෙන්න පුළුවන්. ඉති ඒ වගේ මහිෙතම පලාස්සභාව තුළ තියෙන සම්පත්තික. අපි හැමතිස්සේම අපිට දැන් හුවක් කලලා පරිික ගෙෙන එක. ව රටිකයි ද්‍ය රජය ගෙන සල්ලි ිකයි අනුව තමයි අපට කරන්නවේ අප සීමම වෙල අන්කරු මධද්‍යමහන්ුවෙන් පලස්බාවට ප්‍රතිපාදන වෙන්කරනන අනිවාර්ර එතකට මේ වෙන්කරන ප්‍රතිපාදනලින් වැඩිම මුදලක් පය කරන්නේ පලස්සවා නරත්තුවට කියත් සමහර චෝදරාවත් වයවා එකනඒ වෙන්කරන මුදරින් සිර සුවක් පවන මේ පලාස්සවා නැත්වට විෙන්කරනවා කියලා චෝදරාවත් න කියන්නේ ුන් මැත්තුමනි සීවෝකයෝ පනස්තා ඉන්නවා මගේ. ඒ පලස්භාාව නත්තුක්නම මධ්‍යම රජයේ ගක්කයි බඳවල දීල දින ද්යි්‍යවරු ධ්‍යම රජයේ නර්ශල ම අපි බඳවගත්ත කවරුවක් අත්ව හෙන අපි හදිසියෙන් කෙනෙක් සුළුසේවගේ බඳධවගත්ත තියේදුරෙ බඳවගත්තුත් තෙරන්නඋගක් ඒවා මධ්‍යම රජ මධ්‍යම රජේ ප්‍රතිපති තින්ද අනුව ගුර ගන්නකට පාධරි අර අපිට දීලතින සංවර්ධ නිලධාරී පන්ධක්මීී පරි ස්තිර කරයගේ ඒයට දමත් අපි පඩිගවන්න ඒත ඔන්නන්නේ තත්වේ නිසා ඕකනේ බර කියනන්නේ බර අපේ බරත්ම මේනි මද මා්ඩු ර්මන මගේ තියන්දෙ ැ පලාස්සභාව තියෙනවනම්. බලතල දීලා තියෙනවනම්. සේවකය බඳවන්නේ මන්දේ මාණ්ඩුවෙන්නම්. ඇවයි නඩත්තු කරන්නේ පලස්සභාවන්නම්. මොකක්ද මේ දෙකේ ඇති වැඩේමත් පලස්සභහාවට දැ මෙතුමා කියන විදිහට බඳවාගැනීමම් කරලා නෑ පළස්සභාව. එවන්නේ දොස්තරලයි වන්නේ සංවර්ධන නිලධාරින් එවන්නේ. ියලු දේ පත්තීමම් දෙෙන්නේ දධ්‍ය මාණ්ඩි හැයි නත්තු කරන්න පලස් සභාවේ. ඉ මේක ැලුහම එමනති මධ්‍යමාණ්ඩුුව මේක ඒ කරන්න පුළුවන් මධ්‍යම ආ්ඩුවටම කරන්න බෑ දැන් අරමතුවා ඉතාම හිට අධ්‍යපන ඇමතිවරෙක්නේ පලත් සභාව අවුදු පාලවක්මද ක තුමා කියන්නේ ඔය ස්කෝලකට එන්න බලන්නවක්ත් මධ්‍ය මාණ්ඩුවට අවස්ථාවන්න එකගුලන්ට තියෙන්නේ පාසල් සීයක් අමගේ පැ ප එක සේ දානක් තියෙනවා අපේ පාසල් ඉද්දස් හතක් තියෙන්නේ පලාත්වභාවට එකට හැබැයි වන්දවා ගැනීම අපිට දෙන්න න කියලාි ඉල්ලන්න න ඇති දධ්‍යම රජය ඉදක් ත්තොත් ප්‍රතිපති තියරනවට අපිකඟ වෙන්න ඕනෑ ඇ ලබනා කරන අපි අතින් කෙරෙනවා. ඇ මෙතන මේ පලත් සභාවක් කියලා කියන්නේ පලය විමධගතවීම පලිපාලනය යම්ප්‍රමාණයක විමන්තිකත ඒම තර්ක කරන ගෙනෙකුට පුළුවන්න ඇයි දිසාප්‍රතිික්‍රමේ ට දේකතියන්නේ හෙන මධ්‍යම රජය කොළමීද ක්කම ඒ හරි කාර්යාල පිටෝගෙන මේක හදන්න පෑත ඒලායින්නක යන්නේ ග්‍රම නිල්ධාඩි දක්වා ඇයි ඒකම යන්නේ ඒ දැන් අපි කියියමුූ රජය පරිපාලන විදි දෙගත්තියෙනවා එකක්තමයි සිවිල් පරිපාලයනවා දිසාපතිවරුම් මගින් ප්‍රාධේ ශලේ කම්රුන් මගින් ග්‍රම නිල් ධාර මගින් ගමට යනු ඒවාගේ පලාත්්‍රභ පරිපාලනය යනවා පරත්්‍ර භාරිෙන් ප්‍රාදේශ බා නගරස්භාමගින් ගමට යනවා ඒ අම් දේශපාලන සූරූපය තියෙනවා අරකේ නිල සූරූපයක් තියනෙන. තිය ඔය යන්තරණ දෙකනය රට පාලනය කරන්නේ. තතනද ඒ සම්බන්ධී කරණය කිරීමේ සහ පලාතර දළපාගැනීමේ යන්තරනය ඇැඩිට තමයි පලාත්ස භවක්‍රිය දැඟර මේ ක්‍රමය තුළ තැඟ නැගන ප්‍රශ්නය එකට මේ මධ්‍ය මාණ්ඩුව අතමිට මොලෝගෙන තවයි චුට චුට දී තිය. බලය මද්‍යගත කරන තමයි වද්‍යගත කරනවා කියලා කියන්නේ. ඇයි මේක දිගයරලා ඇතුල තයර මේ ගන්තටිය ක්‍රියාත්න කරන්න පලස්සවට බල කල නෙත්ති. එක හැම මධ්‍ය මා්ඩුවක්ම බයයි පලාස්සවයි මේතිය බලල්ටි ක්‍රියාත්මක නොත් තමන් සතු බලය ගිලිලෑනවා කියන එක ඇතම සුදරම ට ඒට ඒක ඕක ප්‍රශ්න වෙලා තියන හෙමයි ොහෝ වෙලාවටි පලාස් බවාසා මධ්‍යරජය ගත්තවොත්. අප තිහාසිදලම ගත්තහම එක් එක් පක්ෂකට හෝ එක් පාලන තන්ත්‍රයකට අදාළ වන ක්‍රියාත්මක වින් ඒක තුල මංහිතන්නේඕ ලොකුයි ඉල්ලීමක් ඒ සඳහා ඉල්ලීමක් වෙලා නෑ පලාාස් සභාතුලින් මංහිතන් ඒක සෑහෙන සට්නක් කලා කරන්න පුළුවන් එහෙමන තමන්ට තියෙන අයිුතිවාසික නොමුත් ඒ බලතල විශේෂයෙන්ම ද පරිපාලනය විමධගත කරනෝ වගේම ඩිවලෂන පව බලය බෙදාහැරීම අවශ්‍ය වෙනෝ මේ පනතා අනුව තියෙන ආකාරයට. එතකොට එහෙමකරොත් පලාසභාවට තමන් අවශ්‍ය ප්‍රතිපාදනය අතතේ පවත්වාගෙනන්න පුළ හැබේ දැනට තියෙන තත්වය අයටතේ උනත් ැම් පලාසභාව ක්‍රියාත්මකයින තැන් අපි කියමෝ චන්දය අතිබොත් හට අපි විශේෂෙන් අප ගරු කරන දෙයන්නේ අප චන්දයිතිය හට චන්දය අත්තිබොත් පලාසභාවට ඔයි සියලුම් පක්ෂිල්ලන. කිසිකෙන නොල්ලල් නෑන ුදවාලිය කියන කතාවක්. ඒ වගේම දැන් කෞද චන්දය තකොට නොදීන්න මිනිස්සු බොෝ වෙලාට ප්‍රසන්ටේජ අඩුුණටකන්ධ පාවිචි කරනු ඇති ඒක නිසා දැන් පලාස් සබභාව දැන් අවුරදු තිස්හතරක් වෙල ඉඳලා අපි පලපුරද්ධත් තියන තත්ත්වයත් තුළ පලාස්බාවෙන් ලොකු සේවකුත් වෙලා තියෙන අප අතාරන්න බෑාද. ඒක නිගන් දැන් අපේ අපේ අයිකාතකින් ශරීරය සමග සම්බන්ධ වෙච්ච එක දේශපාලන දේහය සමග ම්බදධ වෙච්‍රියාදාමයයක් තියෙන් ැඒ එක හැරයට අපිට අයිං කරන්න බෑ එනිසා මේ තියෙන ක්‍රමය තුළ මහිතන අපිට යම් කිසි ආකාරයකින් අපිට මධ්‍යරජයෙන් ලැබෙනවනං ඉතා ක්‍රමවත් ක්‍රමවේදයක් ඉක්මන දැන් උදාහරෙන කැටර ො සුදධර්ම නොබතුම ඇහු අපේ උතුර ආ්ඩු කාර්තුමාගෙන්සාප ස උතුරබ ආඩුකාර්තුමාගෙන් දැන් දිරෙක් ඉන්වමන්ස් ලා ගන්න පුළුවන් කියනෙක් ඒ වගේ වැයිද අපිට ඒ කරගෙන යන්න ක්‍රමවේදය අපිට ලිහිල් බා කම්බයවන අප හහිල්ලේසි නැත්තන් අපට ගොඩක් වෙලා බලාගෙනින් නව අපේ පලාලත් සංවර්ධනය කර. මේ පනත තුළ තියෙනවනන්නේ යන්න පුළුවන් සීමමවක්තිී තන සීමමක්ත්තියන නොමුත් අපිට ඒ ක්‍රමවේදටඒ පලාතට අනුගත වෙලා තවමත් හැදිල නෑ එහෙම ක්‍රමවේදයක් නමු තන්න තන්ට යන්න පුළුවන් අපිට අපිට ඒකාර්බාය කරගන්න පුළුවන් පලා සබාාව අන්කර්ත්න දැග තටම් ලස් ඉල්නායගේ එක ඉල්ලියවත් තමයි රිජ. දේම ද දම පිබ ද දීම කියනේ ආයෝජන පිළිබඳව ද ඩයිස්පෝර ල්ලන්න ඒේක න තරම සුධර්ම දැන් අපි ත දහතුන පලස් කියන යන්න යන්න එකට එහා මඳන්න එහෙම කතිකාවත් තියද කියනක නොත් දීපු පල පලාාසවා බලතල තුළ. ඒකාරය දීපු කාර බාරය සිද්ධය නවාද කියනකැ පයි බල අප ඉ හා ඔබට යනවන ඔබබට යන්න ඉස්සෙල්ල දීපු බලතල තුළ බලතල ක්‍රාත්ම කරාද කියනක බලාගන්න පැ පලා සබතු ඇ උතුර ගත් ඇතර ැුව ලතල ක්‍රාත්ම කලා නැකින එක කම පේෙන්ට තියන්නේ. නඒ එකතම මංකන අපිට ඒක ක්‍රියත්ම කරගන්න පුළුවන්න්න තියන බලතල තුළ දැන් උතුරේ වුණත් දැ කෙලිම් උතුරන්න ජනතාව අපේ දකුණන්න ජනතාවයි සියල්ම් එක ජනතාවක් හැටියද සැලකුහම එක ජාතික වාද හට අපේ සියලු දින එක ජතියක් ටිය ශ්‍රීලාංක ාතියක් ැටිය ගත්තාහම අපේ හම ප්‍රශ්යයක් ැති වෙන්නේ. ඒකොට ඇයි මේ තියෙන පලාාතුල අපට සංවර්ධන කටයතුරගන්න පුළුවන් වන්නවා. බැරිකමක්නෑ බැරිවලා තියන්නේ. නෑ එකතමයි මං කියන්නේ අපි ඒත් එතෙන්ට ඇ ක්‍රේ ක්‍රියාදාමට යන්න ඕන න තුම යන් ඕන කියන වචර කියයන්නේ. ඒ ඇයි ද මිතරල් අවුත් යක් තර ලාාව තිබා ෑ එකතම තකට දැන් අපි මෙච කල්ල අපිල්ල ෙන ධදම රජ සමග එන යජ සම්බන්ධෙන් පලාතට විශේෂවූ දේවල් අපි කල්ල නෑනෙ. පලාාතට ශේෂ දේවල අපිට කරන්න පුළලදැ උදාහන මධ්‍ය පලාතගත්වත් කොච චර්ක ව්‍යාපාරයට ගොඩක් ස්ථානතියන අපේයි අන්වර්තුය ප්‍රශන ැන් ආවේනික විෂේයන්තියනවා ත ඔතුමමාගේ මදධ්‍යෙන් පලාතගත්වත් මධ්‍යෙන් පලාලත ොතුමකි නොගේ වතුකරය සම්බන්ඳයි. අපේ ආදෑමට රටේ ආදෑමට රජුවම් ලපාන දේතමයි වතුකරය. සංචාරක වි්‍යාරය ගත්තොත්. දගත් මද පලා දරත් සංචරකකාර නොරලිය ගත්ොත් ොර ගත්තොත් ෑැල්ලගත් ්‍රදශ නාවක් තියන සංචාර ග්‍ය පාරයට. හැයි සීමමාවන් තර නේද උතුමාට මේ කරණ්ිගවත් මද්‍ය මන්ඩුවෙන් සංචාරග පාර ගත් ීමමාවන් තියනවා. ඔපතුමාට තනිම කරන්න බැහැ. අර මූලික ප්‍රශ්නය වගේ වෙන්නේ මේක කරඩ බැරි න මුකද පලස මේ ඇත් උපලේක න තියන ද මගම ලයිස්තුව සගු ත යිස්තුව ස පලාස් බාලයිස්තුව. මේ ත්තකම අපිට ලන්න වෙන්න. එතකොට මේ ක්‍රියාදාමේ අපිට ලේසි කරන්න වනන් මහිතරන අපිට කරගෙන යන්න පුළුව. දැන් අපි සාමනි ඉඩම් බල තලගත්හ දැන් අපි ඉඩ මත්දැන් ම ගිය දවස්වොල මත්තටම සුදර්මන් අපි දක්ක හිටපු ජාතිපත්ම ගෝටපේ ජනාධතිපත්තුම බලට පත්වනවා සාේතරුණන කොච්ච ස්සරහදකලා චිත්‍රයදල ඇති මටවශ වන ුන්ට සමුහ ගොයිපලම කෘෂිකරමය සඳහ දෙන්න. අපි අකර පහක් ඒ සඳහා අරගෙනතියෙන සහමු ගෝයිපලක් හැදීම සඳ. හැබයි මේක අර යන ක්‍රමවේදය මේ රාජ්‍ය රජ්‍ය ආත්‍රනය ක්‍රියාත්මය ක්‍රමවේදේ හරි දීර්කාලයක් ගන්න. ඒ ඒක නිසා තමයි හොගක්ඒව පව පහු බහින්නේ. ඉති මහිතන ඒකට ඉතා කෙටි සැලස්මකින් ඉක්මින් කරන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙන අපි හයි ලේ තුමල්ල තුළලතියනේ ක්‍රමේද මෙතර පදාාන මහතරද නක්කන්නවා ද ඔබතුමටලක් සාමහහික ක්‍රමවේදයක් තියවද මේ කරන්න්නවෙන්න යෝජනාවත් තියෙනවාද ඒ මේ ේදේ අපිට දෙන්න පලස්ස පවලට ේදේ දෙන්න ේදක කරත්නය පරිාලන විදිමත් කරන්න පුළුවන් කියකිල කර ේද පත් කරන්න අපේ ඇතිකර ජනනාදිපපුත්තුම අපි මාසකට සරයක් අපි කැඳෝපුවාම්. ඒ අපි පලාාදේ තියෙන අවශ්‍යතාව ව සහ. අපේ පළත් අතර තියන අවශ්‍යීතාවය අපි කතා කරනවා ඇ ඒ අපි සමහරේවා අපි නිරාකරණය කරගන්න. සමහරේ වින් දේශපාලන වසිය යම්යන් දීර්ග කාල න යන ප්‍රශන තියන. ඒ නිසා මේක තුල අපිට නිරාකාරණය කරගන්න බැරි දෙයක් නෑත් සුදධර්මණ මොකොද. අප කිය අමාත්‍යන් සි යන විෂයයක් වුනත් අපි පක්ෂේක් නවුනත් ද මටත්දැකීම් තියෙනවා දෙදස් පහලුවෙන් පස්සේ ශ්‍රී ලංකා පපුද්ජන පෙරමුණේ මේ පාලන පකාලයක් තිබුණේ සබරගුමි හැබයි එතකොට ආාවේ වෙනත් පක්ෂ කීපයක් එක තුවෙලා යහ පාලන යුගයාාව වන මුත් මම මහාෑමතිකම හිටිය මහමති කරන අවස්ථාවද අපිට ලැබියයුතු යම්නම් අපේ පලා සභහාවට රජයෙන් ලැියයුතු දේවල් නොලගුණේ නෑ ඒ කරන්න බෑ මොකොත් මේ බ මේ පනතයි ප්‍රකාරව ඒ කටයිුතු හලදී ඒවා අනිවාර්යම ලබාදිය යුතුයි.ඒ මොකද හේතුව මේ මධ්‍යම රජය දන්නා වූ ප්‍රතිපත්තිමය තිීන්දු පල්ලහාට එන්නකොට්ට ඒ රජේම පත් කරනල නිලධරිතා මේ පලාස් සභාවවින්නන්නේ තකොට මේම ක්‍රියාත්ම කිරව බැදීමමක් ේන අගොල්ු තු. ඒ ක්‍රියාත්ම කිරීමේ බැඳී මත් එක්ක අපි තුළ සම්බා අප ඉතුළ හොඳ සංවාදයක් සහ සම්බන්ධාවත් තියෙන අබැයිති ඒක හරියට කරගන්න නැතුව වෙනදේවල් බලාපොරොත්තුුවන කරන්න ගියොත් අපිට මේක වැඩ කරන්න හම්ුවෙන්න්න එකයි මංකිකව බලතල ඉල්ලනවට වඩා තියෙන බලතල ප්‍රජණ ගැනීම සඳහා අපි කටුතු කිරීම තමයි මංහිතන්නේ මේ පලාස්සභා ක්‍රමය ඇති කරලා තියන්නේ ඒ අවශ්‍යතාවේ තමන්ට්‍ර පාලන යුගයක් නොතිමුණ කාලෙක ඒ අයට පාල්න තමන්ගේ ප්‍රදේශයේ පාල් න කර අයිතියක් දී ලති ලව ගමගේ නතින් යුතුමනිද මැදැන් මේ මේකට සංසෝධන ගේනාවට වැඩිය මේ කියන විදිහට උතුමල්ල කියන විදිහයට මේ තියන පනත තුළ කියන දවල් ආත්මක් කර ගැනීම සුදුවෙන්නේද වශයෙන්මතුවල ඔක්කෝ කිකෝවාගේ අපිම අප යෝජනා කළ තියෙනවා අපේ වාර්ෂික වියදමෙන් යම් ප්‍රතිශතයක් අපි හොයල දෙන්න කියලා ඒ වගේ වැඩිවේඩියෙන් හොල දෙන්න පුළුවන්. දැන්තියන ප්‍රශ්නේ අවථාවක් කෙටම පවිච්චි කරන්නේ ඒක ඒවාගේ අපි උපරිම හොයල දෙන්න. අපිට හැකියාව තියෙනම්. දැන්තියන අ ක්‍රමවේ දේ මත නැවතවතාව අපි හොයල බලන්න ඒ අපි උපරිම විදිර පවිච්චි කරනවද නැද කියනෙ එක ඔබතුම දකින දීර හොද රිජු විදේශ ආයෝජන රටට ගන්න ගණ්ඩ පලස්සවා ක්‍රමයට බලතල දුන්න ඔවතුන්. අලත රක්න යිස් ර ින්තිට මිල්ල යක්ක්තමයි මේක දෙන්න අපිට අපි දෙන්නම් අවශරන දොලස් පවවා රට දෙන්න. හැබයිඒ රට ොලස් දෙෙති ඔු මේ පලස් භාගන කතා කරනවා උ විශෂ මුතු පලස් භගන කතාගරනවා ැගනි පලස් භාගෙන කතා කරවා රිිචු ආදයන්ම තැන් අපිගේ න්න කියලා මේ තුලාර යයටි අරමුණ ක්‍රියාගන ඒක ඇතනම යම් කිසි ආකාරයක තියෙන්නව අපිට පරිපා පාලනයක් ොකද ඒක තම මහ බන්ඩ ගරිතයන්න දල් දල් කටයුතු සම්බන්ධ. ම ැතුව නික රි මුදල් ලංකාවට ගෙන්න්නන්නේ පළත් සා ආයතනවට පළා සභාවට එහෙම හැකයා ාවක් න හැ මොක ඒක මහා බාණඩාගර ර බැංකු ර න ක්‍රමවේදේ ොකදඒ අදීක්ෂණය සුපරීක්ෂණ තිෙන් ඕන රි න ො න ල න ැව නන ඒ ප යම්සිය කරෙන් ලොක බරපතල්තත් ාවට විතරක් නමේ ම්‍යම රජයේ වෙනත් අමාත්‍යන්සයකට වනත් විදේ සම්පත් දෙපර්තිමේතු අහර තමයි පි ම දර්ගන්න පුුව ඒ අවසර දී ලනේ අපිසාගච්ච කරමින් සිටින්නේ 31දද. අවසන් වටය සම සම්බන්ධවෙමු ප්‍රදානාලක මැදිරිය සමග සම්බන්ධලා. දත් ලව දශපාල ංවාදය මගින් වසන් මිනාඩිකීේ සමකින්. . හැබැයි මේ වෙන කොටනන් කියන්නේ නැති ල අවශ්‍ය නැහැ කියන එක. මයිපාල ඒරත් උතුරු මැද ආණ්ඩුකාරතුමනිි දැන් තැවපතුමා උතුරු මැද ආණ්ඩුකාරතුමා. එතකොට අවෞරුදු හතරක් මන්ත්‍රීවරු නැති පලාස් සභාව ක්‍රියාත්මක නොවන මන්ත්‍රීවරුන්ගේ සැදුල්ල ලාස් ාවක් හම සැදුල්. ලා බාව ක්‍රියාත්මක නොබන උතුරු මැද පරිපාල දරේ මැත්න ආඩුකාර හැට කටුතු කරනවා. තැන් කිසි ප්‍රශ්ේයනතුව වැඩටිත් යන සංවර්ධ වැඩි කියය පරිාලටයුතුර කිය පලත් පාල ආතනටක සබන්ධී කරන මධදම ආන්ඩුවත් එෙක්ක සම්බන්ධි කරණය කුත්තියවා. ආණ්ු කාරරෙක් ඉතරක්කි ටියහ මැතිේ. ඇයි මොකද පචන්දයක්ත් තියලා මන්ත්‍රියර පත් කරගන තවත් ියදං වැඩිකරගෙන කරන්නේ. ජම න්ුුවවරයා ජාපතිවරයා මධ්‍යවා ඩුවත්ක් එකඇතු වෙලා මේ වැඩි කරන්න බැරිද. දැම් මෙම දාතුන්වෙනි විවස්ථා සංශෝධනය අරමුණ එතනනෑ. ඒක බලාපොරොත්තු වෙච්චි ඉලක්ක නෙමේ නෙත කොටක ඒක රාජ්‍ය අපේ රටේ ජනාධපත්තුමාගේ නියෝජිතයට පමණක් සීමාවවෙච්චි සේවාවක් නැතින් නමුත් සබහවක් වන හම සුදර්මන් ඒ ඉන්නවා ජනතතා නියෝජතය ක ්ඩයමක් ඒක තියෙනවා පක්ෂ විපක්ෂ බේදයක්. මේක හරිදේ කරනවාවද වැරදිල කරනද කියලා හොයන්න කණඩායමක්කින්න. දැන් අඩුකාරවරය කියන තනි පාලගේ අපට ඕනං හොඳදේ කරණන්නත් පුළොන් වැදිදය කරන්නත් පුළුවන්. අපි ජනතාව අතර අපි කිසිම සම්බන්තාවත් සමමාට ගොඩනගන්නතු ඉන්නත් පුුව. නමුත් පලා සභහව කියන පනත ගෙනල්ල දහතුන් නිව්‍යස්ථාවත් අංශෝධනයෙන් බලාපොරොත්තුුණේ. උතුරවැනි පලත් වල සංවර්ධනය ඉතා එක්මං වේගවත කිරීම සඳහා තමන්ත පාලනය ලබා දීල තියන ස්වයම් පාලන දී තින ඒ නිසා පලාස් සභාව පවත්ධපු නැතියකේ මම දකින මගේ පෞද්ගලික මතය අපේ තුනෙන් දෙකේ බලයක් තියන රජයක්කාවේ. මේ රජය රැකගන්න තිබුණ පලස් සබව තිබුරන මගේ මතයි අපිහෙම අවුරුදු පහල්වක් හිද්‍රා පක් ජාත්තු මඇත චන්ද්‍රක න්ධානාය කුමාරතුන් මති නයට තිබුණු රජාවල අපිහෙම ආණ්ඩු ආරක්සාකරගෙන සරහට අපේ පලාත් දියුණුවට ගෙනිච්චා. මෙතනද මේ නැතිවෙච්චියකත් එක්තර හේතුවක් කියලා මම දකිනවා. මොකද දඒවාගේ බලයක් ශක්තියක් ප්‍රාථමිකේ නැතිවෙනකොට. ප්‍රාථමිකේ අද අද කිසිම විනක් නොමැ තත්වයකට පත්වල අතමයි ඔය කඩාගෙන බිඳගෙන යන්. එතකට අ පලා සබා අතිම් බනං. ඒට එකතුවෙන ප්‍රාථමක ඉන්න ජනතාවත් සමඟ ඇතිවෙන සම්බන්ධ කරණෙන් මිනිස්සුන්ගේ අසාහනයන් අපිට අර පාර්ිමේන්තුෝ දක්වා දුර නොයා අමාත්‍යංස දක්වා රේකය දුර නොයා පල්ලහද ඒ ඇතිවෙන විසඳුම් ප්‍රමාණයක් එක්කම අර ජනතාවගේ ඇතිවෙන අසාහනය අඩුවනෝ. ඒ අසාහනය අද වැඩිවලා අතියෙන් හේතු එකයි. මහදන නියෝජිතයෝ හතලි සතර දෙන කිටියා සබරගුම් පලාාතේ මගේ පලාත් අනිත් පලත් ොල්ල වැඩි මෙ හතලි සතර දෙෙන. සහරවෙලාට ම පාර්ලිමෙන්තු හැල්ලුවටත් කරන්න මොකද මත් පාර්ිමේන්තුව හිටිය මන් එතරින් ගොඩක්ේ ගෙන ත් පර්ලිෙන්ටතු කියෙනෙ එක මේ රටේ උත්ත්‍රීතර සභා වැයට තිබියයුතුයි. ඒ පත් පාර්ලිමේටතු ඇතිවන ප්‍රතිපත්තිවේ තීන්දු තම අපි ක්‍රියත්ම කරන්න. ඒ නිසා මේ පලාාස බහව තුළ හැම අවස්ථාවකම හැම වෙලාවකම ජනතාව හිතාමත්ම සමීපෝ ඉඳගෙන ඔුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා හොඳ ආයතනය කැටියට මම දැනගත්තා මොකද මම මේ පත් සභාවට යනකොට මගේ පියන්න ච්චර කැත් තිබෙන මොද කවරුවත් පළස් සභාවින්ද ලා පස්සටඉන්නේ නෑ යන්නේ පළස් සභාවවිින් පාර්මින්තු. පස්සෙ නමුත් මට කරුණු සොයාගෙන බැලීමේ දී. වඩාත් වැඩි විශාල සේවයක් සංවර්ධනය වඩ පුළුවන් ඒ පලාතේ තියෙන අනිකුත් අධ්‍යාපනය සෞඛකය මෙවැනි සෑම කටයුක්තුවක්ම කෙනකින් අපිට වචනයක් අහන්ඩ බැරිනෝයෙන ආකාරයට මේ දිස්තරිත්ක දෙක තුළ. ඔය අවුරුදු පහළව ගෙනෑ මේ ඒ වගකී ඇත්තෙම මට ලැබුණේ පළත් සභාව නිසා එනිසා පලත් සභාවෙන් කෞරුකිීව සුදු වලියෙ කියලා මම එක පිළිගන්න නෑ ඒකට එකම හේතුව තමයිඒ පළාත් සභාව තුළ මාදකරපු කාර්යන් නිසාම මට උතුල් මදආණඩුකාරදර්රයෙන් අයින් වෙලා සබරග මෝට එඩ කියලා ඉල්ලන ප්‍රමාණය සතියකර දෙසර තුන් හතරතෙනෙ කතා කරනවා. ඒ තමයි අපි ඇතිකරගත්ත සම්බන්ධාව ඒක පාර්ලිමේන්තුව ඇත්තෙම කියන්නේ ඒගොල්ගේ අඩුපාඩුවක් අපි දකිනවන්නේ ඒ දුරස්ත භාවේ වැඩි පල්ෙ හැට එනකොට ඒ නිසා මැද පලාාත්පාල ආයතන තුළ මේ බලය නැති නිසාවෙ. පලාත් සභාව නැත්තං. සංවර්ධන දිස්ත්‍රි සංවර්ධන සභා වැනි ක්‍රමයක් හෝ මේ අතර මැද මේ ජනතාවගේ අසාහනය වඩාත් ඉක්මනින් දුරකිරීම සඳහා ජනතා නියෝජිතත්වයක් තිබිය යුතු කියනක තමයි මම දකින්නේ මේ පලාාත් සභා ක්‍රමයෙන් ලබා ගත්ද අත්දැකීම් සම්භාරය තුළ ඒක මම දකිනවා. ලිේතුවොට ඒ ලොකු පහසුවක් ඇතිවෙනවා මේ රේකී අමාත්‍යන්සේ වඩාත් පළාත් සබාව සැමඟ සහදතාවෙන් කටයතු කරනවා නං. ඒ ප්‍රේකී අමාත්‍යන්සියට ලැබෙන විශාල මුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න පුළුව. දැන් අපි උදාහරණෑැ කැටිලාි හිටපු ජනාධපත්තුමාගින් අපට මෙතමින් ඉල්ලන්නතව කාලයක්ක් නැතිව වුණ අපි ඉල්ලවා මේ කර්මාන්ත සුළු කර්මාන්ත විවසායකයක් සොයා ඔවුන්ට ශක්තිය දීම අපට දෙඩ. රේකය අමාත්‍යයන්ස කර්මාත විශ්ච. ත් සමහර වෙලාවටේ මුදල් පරිහරණය කිරීම සඳහා මේ අදාළ සුදුසං සොයාගැනීම ඒකොල්ලන්ට දුරගම නක්කෙන්ලු. ඒ සඳහා නිලධාරිනුත්නතම ඒ නිලධාරිතක ඉන්න පලත් සභාව තුළ. එතකොට ඒවා විමද්‍යයගත විය යුතුයි කියන එක පනතෙෙන්ම ලබාදීලා තියෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවයට විස්තමං විෂඳුන් ලබාදීම සඳහා අප කට ුතු කරන්නට ඉඩ තියෙනවා ඒකෙන් පාර්ලිමේන්තුවයට ඇතිවන්න ප්‍රශ්්‍ර ප්‍රමාණය අඩුවනවා. ඒක තම පලස් සභාවෙන් ඉටුුවේ ඉදයි.ේ උතුරේ ආණ්ුකකාර ජීවන යාගරජමහත්ම දැන් අවසාන වශයන තුමා දකින ඉදිර දැන් මේ පලස්සබ ගෙනනාවේ ඉන්දයාාවන කැන ධාතුන්ගනි සංසෝධනය අපිට ගෙනේ ඉන්දයායි මැදඇත්තිවෙන් තමයි ගෙනාවේ. ඉන්දියයා ඇතිවාම ක්‍රමේ එකන ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය තමයි ඉන්දියාව ස්ථාපිතරාතියන විශාල රාජ්‍යයක් විශාල රටකට මේ ප්‍රරන්ත ගණනාවක් එක් පාලනය කනවා ගද මදධ්‍ය මා්ටුව තනය පාලනය කරන්නම අප හර කුඩා රටක් කුඩා භූම්යක් ජනගහනින් ඉතා කුඩා ප්‍රමාණයක් ඔතුවා දකින අද මේ ඉන්දයානු ක්‍රමය ශ්‍රී ලංක මොඩ්ලයක්ක් විදිහට අපිට ගැල පෙනවා කියලා ඉන්දයාාව තියන ෆෙඩල් කරමයහ අපේ න ෙඩ ක්‍රමයක් නෙම ඇබයි ඉල්ලන් ෙඩල් කර එන්ටය එකක් නෑ ඒ බතුවා විශවාසය මංහිතන්න දේශපාලන චේත්‍රයේ තෙන්ට අපි දැන් යාවි කියලා ඕක මහිතන එක්දශන පනස් ණංවල හැට ගණන්වල කතා කලා හළට පය යෝජනාවත් ඕ ආවා ට පස දැන් ඒකින් පිට ගිහිල්ල දහතුන ඉටස පාර්ලිුවේන්තුවේ සැකන්චේම්බ ඒවාගේ යම්යම් කතා පහති බිල තියෙනවා. ෆෙඩ්‍රෙෝලට යන්න තරම් අපි ලොකු මදිී අපකු ඩාරට මංහිතන්න ඇතිෙන්ට යාන්ඩ අවශ්‍ය වෙබී කියලා හැබැයි බලය පාවිච්චි කරන විදිහ හා බලට ලැබෙන අවස්ථාවන් ගැන පුරුල් විදිර කතා කර ගණ්ඩ ඕනේ. ඔතුම කන දැ ඔබතුම පැදිරිීම කියනවා දහතුන ප්‍රාණවත්. දහතුන විශිෂ්ටයි දහතුනේ උපරම ප්‍රයෝජනය අපි අරන්න නෑතාව. අරගෙන නැහැ කියනෙක් ොක මේ අසු හතාවේ දැන් විස්සයි විසි දෙක යම් පල පුරද්දත් තියෙන? වෙනස්සලති මනිස්සුන්ගේ ඉල්ලියේ නස්සලා තියනවා ජනත වෙනුවෙන් ඇවිල්ලන පුග්ගලයන් ඉල්ලි නස්සලා තියෙන. තරුණාගේ ඉල්ලීම් වැඩියලා තියෙනවා. ඉ මේක බල විදිහත් වෙනස් වෙන්ඩුවන එක ඔබතුක සවසෝධන අයිුී කලත් ඇතුලට තවත් සංසෝදල ක ක්‍රම ම කෙලින් කතා කරනවා නම් අ මෙතුමා ලස්සනට බිග්‍රහ කළ දුන්නවාගේ ධ්‍යම හ්ඩුවේ අමාත්‍යංශල යම් කාර්භාරයක් තියෙනවා. පලාතන යම්බේ කාරිභාරයක් තියෙනවා. ඒක හරියාකාර වෙනවාද තෞදරට ෝගැන අපි තෞදර කැම්රට බල යුතු නැද්ද. මන්න හිතන බලන් ෝනේ මොක මෙතන තියෙනව යම්යම් දෝෂ එක එලින් කරණ්ඩෝනේ. ඒ අවශයකල ම හිතන එතන තම අපේ තියෙන ප්‍රශ්නයට ගැර මේ සර්විස් ඩිලිවරියගර කිව්වොත්. උපරිම අපිට ප්‍රතිවර ලාගණ්ඩ ඕන්න. ී වැඩිය විවස්ථා ලා ප ාචන පුර න හ වස්ාව තු යරම සියලු ගන්ත රියට ක්‍රියාත්මකනොත් මේ සෝද ්‍රාත්ම ේෂ දහත් වුණ හරියට ක්‍රියාත්මකු නොව මේ පරිපාලනයට ලොක පහසුවක්න ට ස්ර ගිියට පුුව බැබලේන පලාාත් නමයක් ලැබේ වී එතනී හර මනදෝන ති නතුට ඔ හරියට ගරත් ඔ හොඳයි. ිගේ න්ු ර්මන වනේ බැබලන පලාත්නමයක් ඇතිකරන්න තැන් පරිපාන දෝසටිකත් ඉවත් කරගෙන ඒ දේකරන්න රට ඉස්ථාවරයන්ඕනි මොන දේකරත් ස්ථාව රටත් තියන්න ඕේ පලාාත් නමේ හදන්න්න සමස්ත රට මන පලාත්නමය කිය මේ රට ස්ථාවරෙන්ඕෝනේ. පලාස් සභාවෙන් ඔබතුමල්ලට දට පුළුවන් ස්ථාවරයකො ම ආණ්ුකාරවරුන් ඇටියට දක්කුණ ආන්්ු කාර හයට දක්ුණේ ආන්ඩුකාරයගත් මේ තුනට වැඩි විශේෂයි මක. රිජුවම විදේශකයන් එහෙමනැත්තන් සංචාරකයන් නිගන්තරයෙන් ගැවසෙන තැනක් මේ දකුණ කියන්නේ. මූද තීරේගත්තොත් ඒ දකුණේ මුහදු තීරේ තමයි ංචාරකයන්ගේ පාරාදීශය. පලාස් සභාවෙන් මොකක් මද්‍යමාට එමනැත්ත මේ රටම මේ තුින් ලබ දීර තියෙන්නේ. පලත් සභාවින් අපිට තියෙන ශක්ති ප්‍රමාණය දැනට තියෙන සීමවන්නක් අපි උපරරි මේ පාවිච්ිකට අප උදාාරණය කලිකොත් ොවි් ආවා. අප මධ්‍යම රජයට ලො කිසිම බරක් නැතිවෙන්න ඒ ධ්‍යස්ථාන රෝවාල් ප්‍රතිසංස් කරණනය. ඒ සියල්ලම කර අයුරවේද ෝහල් පවා ප්‍රතිසංස් කරනය කරලා අපට මධ්‍යම රජයට තිය රෝහල් ප්‍රමාණය අලුයි පළාතක දැකරා අපිටියේ මාතරම්බන්තො ටෑරුුණම අනිත් තිෙළුම රෝහල් පලාත්සභාව යටති තියෙන්. එතකට මේ ශක්තියක් අපි විසාාල ශක්තියක් දුන්නායි බරපතල ප්‍රශ්නය කලමනා කරණය කර කිරීමදී. අපි මුලි ශක්තියත් පාවිචි කරල අප ළඟ තිබුණු මිනිස් සම්පදත් පාවිච්චි කරල අපි එකටයුත්ත අරිගසගත්ත නමු දැන් අපිට ඉළංඟපියෝග ඔය ඔබකිීපු කාරණය තමයි අපිට පලාත තුළින් ආර්ථිකට ජීවය දෙන්න කාරණක් කීපයක්තින්න එක සංචාර්ගවආපාරය ඉන්නම් ගන්නපුළුවක් අනිත් එක තේකර්මාන්තය ඒවගේම සුළු අපනයන බෝග කර්මාන්තය වී ගොවි තැන කෘෂිකරමයෙන් ාල්ල සාමමාතර දිස්ත්‍රික දෙකේ විශල පළදාවක් ගන්න බෑ හම්බඳදුර දිස්ශ්‍රික්ක පමණයි. එතකොට මෙන්න මේ මූලික කාරණාටිකවත් අපට මේ වර්ෂය තුළදී අපි සැලසුම් කරන්නේ මේ කාරණාවලින් විශාල ආදායමක් දැන්කුරුන්දු දේ ඒවගේ අපනයින බෝග පොලිින් වැඩි ප්‍රමාණයක් දෙන්න ඒවාගේම අප තියෙනවා අපේ පලාාත තුළ ඇඟලුම් ශේත්‍ර කලාපයක් තියනෝ ගල්ලි. ඒීවා යතා පරිදි ක්‍රියත්මොකවෙන්න වශවයන මඟ පෙන්නම් කරලා දෙන්න. බේටික අපිට කළෝත් පහිතන අපිට දායකත්වයක් දෙන්න පුළුවන් නමුත් දැන් හදිසි අවශ්‍යතාවයකුත් තියෙනවා. හදිසි අවශ්‍යතාවේ තමයි මේ අහාර සුරක්ෂිත භාවය පිළිබඳව මේ ඩැන් කෙරෙන කතිකාවත එක ඇත්තකුත් තියනවා. තිය නිසා අපි පාසල් මට්ටමින් ඒවාගේ සෞඛ්‍යන්සේ තියන ග්‍රමියය සෞඛ්‍ය සේවාවන් මගින් මේ ප්‍රශනය දැම් මැන බලලා වැඩපිළිවෙලක් දැන් හිපරිදාපී සහා සම්පූර්ණ වැඩපිළි රක් සකස් කරන ඉදිරි මාසතුල ඇතුළේ හදිසි වැඩපිළිවෙලකුත් ක්‍රාත්ම කරනවා වධම රජයට මේකින් ගැටලුවක් ඇති නෝ ආකාරයට පලාාත තුළ දරුවන්ගේ පෝෂණ උනතාවයන් සහ ගැබිණිමවරුන් ඒ වගේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ තත්ත්වයන් කරගෙන ය සඳහා පලත් සභාව විසින් විශේෂ වැඩසටහ ක්‍රියා කර මෙයා කාරෙන් අපි අද වර්තමාන තියෙන ප්‍රශ්න එතකොට සංචාරකයන් දැන් පැමීම ටිකටික වැඩිවීමින් පවතිනවා ඇ න්දී අපි ප්‍රදේශයේ තමයි කුඩා සංචාරකයන් සඳහා සේවාසපේන ආහිතන විශාල ප්‍රමාණයක් තිබුණා ඒවාය ඇත්තටම නැතටම නැතිව ැහිජීතඒ අයට අත දෙන්න ඕන පරිසර හරි ඇසල දෙන්න ඕන අවශ්‍යතාවලට ඒ කටයුතු අපි දැන්වලට ඒ අය සමඟ සසාාගච්චා කරනවා. යි ලාලිතව ගමගේ මදධ්‍ය මාටුකාර්තු ල ැ ඔබතු ම ෙ දැවු නිති්‍යමත්තයෙටෙ ති වස්ථාව ි ිතාා කරත් දැ විසි දෙකක් ගැනත් කතා වෙනවා.ඒ විසි දෙකේ තුළ තියෙනවා ජනාතිපතිවරයාගේ බලතන අඩු කිරීමේ යෝජරාවලිය. දහනමේ තුළ තිබ්බෙත් ඒකමයි ජනාතිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා ප්‍රම්ක. ආර්මේන්තුවට බලතල පැවරීම දෙ විසි දෙක කතා කරද්දී දහතුන ගැනත් කතා කරන්නම සිද්ධ වෙනවානේද විසි දෙක බලාාත්මක කරන්න විසික ක්‍රියාත්ම කරඩ යද්දී දහතුන අමතක කරලා මේ කරන්න බැනේද අනිුවර මේ දෙක කොහමත ඒකා බද්ධ කරගෙන මේ විසි දෙක බලාාත්ම කරන්න සිදධ වෙන්නේ ඇතන මදැඟ විසි දෙක බලාත්මක කිරීම සම්බන්ධයෙන් තවමත් පංහිතරන්නේ ඒසාචා මට්ටමය යන්නේ සම්බඳ අපිට නිශ්චිත ප්‍රශ කර බෑ මොකක්දකටුම් පපත ොක්ද කොමඳ කරෙන කිය කාරණ තමත් පාලිමේන්තුවට දාලයක ස්ර පාලිමේතුත සම්මති වියතුයි. ඊර කලින් මහිතන්න කියන්න ඕන වදගත්කාරණයක් කිස්ස ලඔබ අපේ මහි පාලහරත් ආණඩුකර්තුමගේ ඇහු ප්‍රශ්නය ආණ්ඩුකාරවලට මේ ගෙනයන්න පුළුවන් ගැනකි. ඒක ගැන මහිතනය පැහදිල් පිළිතරත් දිය යුතුයි මොකද මේ ආණ්ඩුකම වවස්ථාව දහතුුණ සංශෝධයෙන් දුන්න පලාා සබ ස්ථාපත කිරීම සඳ අවශ්‍ය විදිවිධා. නොමුත් පලාාසභාව සංස්ථාපනය කිරීම තියන්නේ දශනමසි අසුවතය අංක වි හතලිස් දෙක රන පනතේ ඒකෙන් තමයි පළාසභාවක් කොහොමද සංස්ථාපනයවෙන්න කර කාරණය කියන්නේ තකොට ඒකෙද තමයි චන්දප මේ මැතිවුණ කොමිසම පත් පළා සබා චන්ද විමසීම පනතය අරතේ ජනතාවගේ චන්දෙන් තෝරාපච්චි කරගත් මන්ත්‍රීවරු සංඛ්‍යාවක්කගෙන් සමන්්‍යත පලාාස්සභාවක් තමයි ඉසල හැදෙන්න්නේ සංයුතු ඒක ඒ සංගතුය නැත්තම් පලාා සභාවක් නැහැ එතුොට පලාාස්භාව සංකල්පය අපි දිගට ගෙනයනවනම් මන්ත්‍රීියවරු ඉන්න අවශ්‍ය මයි මොකද මන්ත්‍රීවර මයි ජනතා නියෝධතය අපි ප්‍රාදේශීව සහ පලාතය සංවර්ධයට ප්‍රමුකතාවදන්න පලාාසභාවතුළින් එකක් ජනවාර්ග පස්්ටයට අමතරව මේක අනිකරුණුුණේ ප්‍රාදේශය සංවර්ධන පලාාතය සංවර්ධනය පලාතය සංවර්ධනය එ ඕන ම්මට්ටමෙන් ගම්මට්ටම සමග ඉන්න ජනතා නියෝජිතය ජන පා ඇවිල්ලක් ඒ කතිිකා කරලා අශ සැලසුම් හදල දෙන්න. එහෙම නැත්තන් කතිිකාවක් වෙන්න පළස් සබව තුළ. ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතුමාගේ නියෝජතයෙක් විතරයි. ආණ්ඩුකාරවරයාට බෑ මහජන සම්බන්තා සියල්ලම ලබාගන්න. ඒවාගේම ආණ්ඩුකාරවරයා මෙහෙවන්නේ රාජ්‍ය ආන්ත්‍රණයන්තන්. පාර්ලිම් මහජන න්‍යියෝජය නොමැති රාජ්‍ය ආන්ත්‍රනයයක්තමයි ක්‍රියාත්ම කරගය කට ඒකට න. වැටුක්ගෙවීම සියලු කරුණුවගේම සංවර්ධන ව්‍යාපෘතිය අදා නිර්ධාරීන්ගේ හැබ රජ්‍ය නිලාාරන් කියැන මහජ නියෝජිතයව නෙවී. එතකොට මහජනතාවගේ අදහස් මේ පනතයයටටතේ අපි ගන්න ඕන්නන් සංවර්ධනය සඳහා. ඒක එන්නේ ගම්මට්ට මේ නියෝජිතයගේ. එම නැත්තම් එන්න එතකො දැන් අපිට හොඳට පැහදිලිපේ නොද මට එන ලියුම් අනුව. මන්ත්‍රීවර නොැවීම නිසා අප ආණඩු කාර කාර්රයාල්ට ඉල්ලිම් හරි විසාාලෑ. මොකද හේතුව ඔවුන්ගේ තියන ප්‍රශ්න ඔවුන්ගේ තියන ගැටලු සාකච්ඡා කරන්න ඔන්ට මන්ත්‍රී නියෝජනයක් නෑ ඔන්ට නියෝජිතයෙක් නෑ. ඒක නිසා පළාස් සභාව කියන සකල්පේ අපි දිගටම ගෙනියනවනම් මේ තුළ මේක තියෙනවන. පලස් සබා අනිවාරය ස්ථාපිත වන්න ඕන පනතනුව. එකන මහන න්ත්‍රීවර පත්ව ව හැබැයිදැ. ට ාදයකයක්ක් ලති මේ අවරදු තර පහුුණද නැදක කියන කාරණය සම්බන්ධව තැන් ප්‍රජාචන්ත්‍රවාදී රටක තියන අයිතිවවාසම චන්ද යිතිවාසම හැබ ඒක හේතුවන මොකද ද මේක තිබුණ සමානුපාතික නියෝජනය සහ සමානුපාතික නියෝජනය තමයි තේරෙන්නේ අපි මේ මන්ත්‍රීවෘර තෝරන්නේ හැබැයි අවසාන යාව කොට්ටාසකම දැ පලාත්පාන අතතුවටයි කෝාසකරම අදුුල දුන්න වගේ ප පලා සබාවලට මහජ නියෝජයන්තේරීම ේදී කොට්ටාසකමත ප්‍රමුක්ාව ලබාදීලා සමානුපාතික සහ කොට්ටාසකමඇතේ නියෝජ නියෝජන ක්‍රමය මිස්්‍ර ලිසු. ඒයා අනුව තමයි සියයට හැත්තවක් කොට්ටාසමට්ටමෙනු සයට ති සමානුපාති නියෝජ හැබැයි අවසාන එක සියයට හැටදක්ක ල්ල පාලිමේන්තුවේ කොමිටේ ස්ටේජ්ජගේෙදී. එක කාටවත් තර් කරන්න බෑ කාටවත්ඒ සංශෝධන කරන්න බැ අවස්ථාවටඉල්ල සියයට පනහට පනාවේ ඒගේ ඒ සඳහාස කොට්ටාස සීම නිර්ණය කිරීම. අත්‍යවශ්‍යකාරන ැේ සීමමා නිර්ණය කිරීම අවසසාන උරන එතන තමයි මේ කරැදි ලතිය නැතම් පාත්තබ චන්දතය ජතා යුතය පත්කිරීමට කිසිම් බාධාවක්න මේ ප්‍රශ්න පාලිමේතුවතුර විසදනවන. එක්කො මේක තාවකාලිකනවත්තල පැරණ පක්‍රමයට අන හෙමැත්තන් අලුත් පනංශෝධන සීමමා නිර්ණය කල්ල කොට්ටා සහ දුන් වල්දලේ කොට්ටසය නෝජනයක නෝජයක්හ. ෂ යෝජත පක්ෂවල ලැබෙන සමහන පාතික සන්දානුව සමාඩුපාතික කරමයක් හැබයි මේ සුධර්මන් පොඩිප්‍රශ්න ඇතිය නොද අපි සයට පලාාත්පාන අයතනවල ඉල්ල අපි සයටට හැත්තාව කොට්ටාස කරම සියයට තියක් සමානපාතික නියෝජන කරම හැබයි අවසාන ලැබුණනි සංශෝය සම සියයට හැතසා හතලිය තුොට අපි දක්ක පල පාහුගේ පලාත්පාලන මැතිවරණය තුළ යම් කිසි ආකාරයගින් සමහර පලාාත්පාලන ආයතන සංස්ථාපනය කරන්න බැරි වුණනා ො විදව විද පක්ෂවිල්ල නොයකුත් ආය එකතු වෙලා හරි ආකාරෙන් ස්තිර. අහණ්ඩවගෙන යන පක්ෂකට කණ්ඩවගෙන යන්න පුළුවන් ආකාරට සංස්ථාපනය උන්න පලාත්පාන්න. වල්සාග තවල්සාග තත්ව ඇතුනු සමහර පලත් පානය හැයිඉදැන් පනහට පනහා තියන සංශෝධනයනු මට මතක හැටියට පනහට පනහති වුණ තවත් ප්‍රශ්නයක් වෙන මොකද කොට්ටාස කරමෙන් පනහයි සමානුපාතික ක්‍රමයෙන් පණහා. එකොට තවත් අමාරුවන පලාස්බාකම ඉදිරිට ගෙනයන්නන්නේ කොහොද කියන කොද බලතුලනය. ක බොහම ප්‍ර්ණයක් වෙනවා අකන්්ඩව එක්තා ජෛග්‍රහණන පක්ෂකට ගෙනයන්න පුළුවන් ගෙනක සැක සහිත. එඉනිසා මන්හිතන ඒක පාලිේන්තුත සාකච්ඡාවෙල යම් කිසියාකෙන් ඉදිරිට ගෙනයන්න ඕන දත්තම් මන්හිතන පලා සභාව මේ චන්ද ක්‍රමය තුළින් පලා සබා පනතයට බලාපොරොති මහජ යෝජන තෝරපත් කරගැනීමට බැරි වෙන. එක එනිසා මහිතන පාලිමන්තතුර මේේ සඳහහා අවශ්‍ය සංශෝධන ගැල්ලා. මිනිස්සුම් ජයිතිවාසිකම බොහ වෙලාලට කෑගහන චන්ද තියන්නන්නේඇයි පලත් සබ චන්ද තියන්න ඇතිේ ඇයි ඇයි පලත්පාලන ආයතන පත්ප පා චද තියනඇති හැ අපි මකගේ දස් පහලු ඉඳලා දෙද හටනක කොමසාරිසුන්යට පාලනයවුණනේ ඒවා අද කාටුවත් මතකනෑ? අද කාටුවත් මතකනෑ අද තියන්න ප මැතිවර නිල්ලන පලත්පාන චන්දීල්ලන්න කිය හැබ අද රටේතියන තත්්‍ය බලන චන්දය තියන පුළුවන්ත කර ම ගඩක් අපිට කතා කරන්තිය එනිසා මන්හිතන පලත් සබා කියන එක? ැබ්ලතියන්නේ සියල්ල මේක සස්ථාපන වෙලාතියන්නේ මේ දශනමසි අසූහතයං හතුලසික කියන පනතානුත් පළාත්පාලනබ පනතා අනුව තකොට ඒ ඒකෙන් නියෝජිතයෝ පත්වීම අනිවාරයේ මොකද නැත්තම් ඒ කරගෙනයන් බ අනිත්තේ අපි රජු සම්බන්ධය ආණඩුකාරවැට නෑ මහජන්තාව සමද. එනිසා මහජනතාගේ ප්‍රශ්න විසඳ ප්‍රාදීශය සංවර්ධනය කරන්නන මහිතනය අපිට අවශ්‍ය වෙන විශේෂෙන්ම මේක චන්ද්‍ය අතියල ජත නෝජිත පත් කරග එහම අත්න් මේ ප්‍රතිපලයක් නැත්තත්්‍ය කර පත් ඒ එකම පනත් දෙකම දැන් අහෝසි වෙලා තිය පනත් දෙකම හෝසි. පර්ලිමේන්තු එකඟතාවක ටන්ඩෝනේ කොයි පනන්නත දාපී ගමහජල් නියෝයිතු පත්කිරීම සඳහා ඔපේ ඔක්කරන්න කියලා ඒ පනද පාලිමේන්තුේ සම්මත නොවී පලස්වාතියන්න යන් බ එක තමයි ප එක ර ංගහ පසේ අසා වශනය කැනෙ අපි විසි දෙක්‍රියාත්ම කළත් පළස්ස්වාා ක්‍රමයකන ැලිය යතුමයි. හනමේ ක්‍රියාත්ම කිරීමේදී යන් අටපාර සිද්ද වන දහතුන ගැන හිත නතුව මම මට මත හැරියම දැක්කනෑ කටුම් පපත පලා සබාගෙන සඳහන් කල තියන කියල වි කටුම් පත් කටුපතන දහනමේ බෙත්න දහනම තිබෙ න එතකට හැ මේඒක වෙනවා දැන් ආඩු කරම වවිවස්ථාව එතකට ඒකෙන් ඉවත්වෙල නෑනේ දහතුුණනි සංශෝධනය ආණඩු කරම වවස්ථාවයි වෙනස් වෙලනෑ. ඒ ඉවත් ව නාාන්තම අප ප්‍රශයෙන්න ධන එතකොටක සම්බදධ විට මහගේ පාලිමේතුේ සංවාධයක් ඇතිවන්න නොන් දහතුුණු ව්‍යස සංශෝධනය නැවත ඔන්නන් පල්බේ තුට ගෙනල්ල දහනමේ විශ්ව තිබුණත් විසිද්ධකාාවත් මේ අනුමත කරල ගණ්ඩු මතන බේවින් ස්තුතියන්තයවා තුලාව දේශපාලන සංවාධය තුළාද අලුද්ධයක් කතා කරන්න අපිට මංහිතන්නේ තුලාවේ කලාව වෙනස් කරාවගේම අපි ඉදිරියේදි ලාපොරොත්තුවා ජල ගත කරන්න ඒ තමයි දහතුන පිළිබඳවවාසා පලාස් බා පිළිබඳව. පයිතන්නේ යි පාලේ ර තාණඩු රතුමක් මේක හොඳ වේදකාක් තරුණ දේශපාලඥ්‍යන්ට තරුණයන්ට රටේ පාලනය පිළිබඳව ඉගෙන ගන්නවාගේම රටේ පාලනයට එන්න මේ හොඳම පාලමක්. මයිතන්නේ අරගල කරපු අරගල කරන යෞ්වනත්වයට ඒ අරගල තුළින් තමන්ගේ ඒ ප්‍රතිපත්තිය සිිස්ටම් චේන්ජගට යනවනං මේක මං හිතන්නේ හොඳ පාලමක් කරගන්න තරුණන්ට හොඳ තැනත් දෙන්න පුළුවන් ොමුහැේ අපි අර පාරම්පික දේශපාන කමය අනුගමය නොකර. එකන තාත්තගේෙන් පුතාට පුතාගෙන් පුතාට යන ක්‍රම යන්නවෙයි පළත්ව පාලන මේ පලා සබාවල්ටත් මංහිත නඒ ක්‍රමවේ දේනවන ඒක නැ පතුල තිෙන්න්නේෙ නඒ තරුණන් ගන්නවට අපිට ගැටුවේ මයිත ඒ අන්නන්නේ ක්‍රමය නැතිව න පලස්සභාව පාර්ලිමින්තු ඉන්නකට පුතා පලස්භාවඉන්නවා. ග තවාහට පලත් ාලා තනට අන්න ලන් ඒකරම නැව අපිට පුළුවන් සැබෑ යව්වනට එනැත රට යමක් කරඩ මේ සිිස්ටම් එකට යම අලුත්්‍යයක් එක් අවු කරන්න හතන යව්වනයටට මහිතන්නේ ඔබතුවල ඉතාමත්ම සාතිික වෙලාමකිව්වා හොඳම තැන තමයි පලස්සවවාතියන්නේ. එක සවබ ලු ඉදිරයේද මේ සාචා අපි තවත් ඉදිරියට ගෙන අන්න සූදානම් මොකද පලස්සවා පිළිබඳ යන තිම තාන්තර මේකේ තියන යටි අරමුණ මනාද මේ කරමන් දිගින් දිගනම කිව විදිරක සුද ලියෙක්ද ද තුල නාත්මක පන් කෝන් ඒ පැත්තරේ යන්න වෙන නැත්තම් සංවාදයේ අවසානයක් අනිවාර ත් විත ගේ අරමයක් ෙක මන්ගේ පොටි කලාවන සක්කරා කියලා තුලාවද අපි පක්ෂ විපක්ෂ මතවාද වලට ඉඩ සරසරී. ඉදිරියේද අපි සූදානම් පලස්සවා පිළිබඳගේ දහතුන පිළිබඳව යලි සාකච්ඡා කරන්න ධාතුන සහ. දහතුනට එහා ගිය ේවල් ඉල්ලනෑටත් මේේ දකාව අපි ව තයි. බේහි නිස්තු තියන්තෙ මහි පල හර ආ්ුකාර්තුම ඔබතුමාටත් විිලිගමගේ ආන්ඩුකාර්තමනනි ඔබතුමමාටත් ලිත්වූ ගමගේ ආ්ඩුගර්තමන ඔබතුමාටත් ඒකම ජීවන්තියා රාජ ආන්ු ාර්තමන වතුමට ඔසිල දරටම අයිබන් අද පසමගේ එකතුින් පිළිඳව. ලවන සතියේත් තුලා දේශපාලන සංවාදය සමගින් එකව වන තෙක් ඔබ සියල දෙනාටම සුවදායි සතතියක් පාර්මාක.